ඔබ සන්ධ්‍යාවක්. එතකොට ඔබට මෙතෙක් කර අපගේ සියලුම පාඩම් වල හාඩ් කොපීස් ඔබට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. ඔබ යන්න ශ්‍රීයේ ශ්‍රී ලංකා LMS කියන එක LMS තෝරගන්න මේ විදියට ශ්‍රීයේ ශ්‍රී ලංකා LMS ගිහිල්ලා මෙතනින් ඔබ තෝරගන්න ඔබගේ අදිර බිස්නස් ලෙවල් 1 ඊළඟට ඒ යටතේ යන්න රිවිෂන් ප්‍රෝග්‍රෑම් යැත්තේ බිස්නස් මැතමැටික්ස් ඇන් ස්ටටිස්ටික්ස් යටතේ ඔබට මේ ලෙක්චර් මැටීරියල් බලාගන්න පුළුවන්. එතකොට මෙතන ලෙක්චර් මැටීරියල්ස් දෙකක් දාලා තියෙනවා. ඉතිරි ටිකත් අපි ඊළඟ දින දෙක ඇතුළත අප්ලෝඩ් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව ඔබට මෙතෙක් ගන්නපු සියලු පාඩම් වල හාඩ් කොපීස් බලාගන්න පුළුවන්. ඒකම ඔබ මේ වීඩියෝස් නරඹනකොට මේ හාඩ් කොපි එක ළඟ තියාගෙන එක සැරයක් සම්පූර්ණයෙන්ම වීඩියෝ එක නරඹන්න. දෙවැනි වර නරඹද්දී ඔබ වීඩියෝ එක කඩින් කඩ අදාළ කරුණ තෝරා බේරා ගනිමින් අද්දෙනෙහි යෙදෙන්න. ඒතර ඔබට පහසුවේ ඉතා පහසුවෙන් අද්දෙන කටයුතු සිදු කරන්න. රයිට්. අපි අවසාන වශයෙන් කතා කරමින් හිටියේ MCQ නැත්නම් බහුවන ස්වභාවයේ ප්‍රශ්න. ඒතර අපි බහුවන ප්‍රශ්න කිහිපයක් කතා කරා. ඔබගේ විභාගයට පැමිණිය හැකි ස්වභාවයේ ඒ අනුව අපි කතා කරා. මෙන්න මේ ප්‍රශ්නය දක්වා අපි කතා කරා. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. කියවන්න පුතා මේ ප්‍රශ්නය. අහනවා කාල ශ්‍රේණි වලින් පහත ඒවයින් පුරෝකථනය කළ නොහැක්කේ කවරක්ද? එතකොට කාල ශ්‍රේණියක සංරචක හතරයි ඔබ දන්නෝ. ඒ තමයි උපනතිය, චාක්‍රීය චලන, ආර්ථව චලන සහ අක්‍රමවත් චලන. මේකෙන් ඇත්තටම අපිට කාල ශ්‍රේණියක විශ්ලේෂණය කරන්න අමාරුම අක්‍රමවත් චලන. හේතුව තමයි අක්‍රමවත් චලන අපිට කොයි වෙලාවෙ කොහොම සිද්ධ වෙද කියලා කියන්න බෑ. ඒ වගේම චාක්‍රීය චලනත් අපිට එක් සමාන කාලවරදි සිද්ධ වෙයිදයි කියලා කියන්නත් බෑ. අපහසුම එක්කෙනා තමයි අක්‍රමවත් චලන. රයිට්. එතන මෙතන ගත්තොත් ඉල්ලුමේ විශාල වැඩිවීම, විශාල වැඩිවීම උපනතිය ඔස්සේ අපිට පුරෝකථනය කරන්න පුළුවන්. ආර්ථව චලන බලන්න පුළුවන්. ඉල්ලුමේ විශාල අඩුවීම්. දැන් විභාගයේ ටිකක් මේ වගේ ප්‍රශ්නාවෝ ටිකක් ඔබ මේ අර උපායශීලී වෙන්න. මේ මෙතන ඉල්ලුමේ විශාල වැඩිවීම සහ විශාල අඩුවීම් කියන්නේ එකම ස්වභාවයේ උත්තර දෙකක්නේ. එහෙනම් ඔබ විභාගයේ අවබෝධ කරගන්න ඕන කීරත් ඒ උත්තර දෙක වෙන්න බෑ. රයිට්. අවසාන එක සසම්භාවී උච්චාවචන කියන්නේ පුතා අක්‍රමවත් චලන. එහෙනම් ඔබට පුරෝකථනය කරන්න බැරි සසම්භාවී උච්චාවචන කියවන මේ උදාහරණය. ඒ අනුව අහන්නේ පහත් දැක් වෙන විශේෂ සටහන විචල්යන් දෙකක සම්බන්ධතාවය පෙන්වයි. ඒතර ඔබට පේනෝ ඉහළ සිට පහළට විශේෂ සටහන ගලාගෙන යනවා. ඒතර ඔබට පේනෝ ප්‍රතිලෝම හේවල් ඍණ සහ සම්බන්ධයක් තියෙන්නේ. ඒ අනුව අපිට නිදසුණක් අහනවා. මේ අතරින් කුමක්ද මේක නිදසුණක් කියන්නේ? නගරයේ දිවාකාලයේ උෂ්ණත්වය සහ අයිස්ක්‍රීම්. ඒතර උෂ්ණත්වය වැඩිවත්ම අයිස්ක්‍රීම් අලවිය වැඩි වෙන්න ඕනේ. කියන්නේ ධන සහ සම්බන්ධයක්. මෙතන තියෙන ඍණ සහ සම්බන්ධයක්. එහෙනම් එක වෙන්න බෑ. අලවි කරන වියදම සහ සමාගම් විකුණොම් අලවි කරන වියදම සාමාන්‍යයෙන් වැඩි වෙනකොට ආයතනයේ විකුණොම් සාමාන්‍යයෙන් වැඩිවීමක් වෙන්න ඕන. එහෙනම් මේක වෙන්න බෑ. මෙහෙම වියදම සහ සමාගමේ ලාභය අපි එක තියමු. අවසානයේ මාර්ගය ඇති වාහන සංඛ්‍යාව හා මාර්ග අනතුරු සංඛ්‍යාව. ඒතර වාහන සංඛ්‍යාව වැඩිවත්ම අනතුරු සංඛ්‍යාව වැඩිවන්න ඕන. නැහ හතර වෙන්නත් බෑ. තුන එහෙනම් මෙහෙම වියදම නේද? වියදමක් වැඩි වෙනකොට ලාභය මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් මෙහෙම වියදම වැඩි වෙන විට
ලාභය අතර සම්බන්ධතාවය තමයි ඍණ සහ සම්බන්ධයක් අපිට දකින්න පුළුවන්. ඊළඟට එක් සමාගම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1.5ක ලාභයක් ඉපයීමට ඉලක්කගත කරයි. සමාගම විසින් 2011 වර්ෂයේදී ඉපයු ලාභය 100%ක වැඩි වීමකි. ඒ කියන්නේ එහෙනම් 2011 දී ලබන්න ඕන මේ මිලියන 1.5න් භාගය. ඒ කියන්නේ මිලියන 7.5. මිලියන 0.75. සමාගම ඊළඟ වර්ෂ 10 ලාභ වර්ධන අනුපාත අපිට දීලා තියෙනවා 2012 2013 2014 සමාගමේ බිලියන 1.5ක ඉලක්කය මුදුන්පත් කර ගැනීමට 2015 වර්ෂයේ ලාභ වර්ධන අනුපාතය කුමක් විය යුතුද කියලා අහනවා. ඒතර මේ ප්‍රශ්නේ ඔබට ලැබිලා තියෙන්නේ ඔබ අධ්‍යයනය කර මූල්‍ය ගණිතය පාඩමෙන්. මූල්‍ය ගණිතය පාඩමේදී පුතා ඔබ ඉගෙන ගත්තා පොලී අනුපාත වෙනස් වන විට අනාගතගය කොහොමද ගණනය කරන්නේ? future value සමානයි present value වාරයක් 1 ධන R1 බලයෙන් 1, 1 ධන R2 බලයෙන් 2, 1 ධන R3 බලයෙන් 3 ඒ ආකාරයෙන්. දැන් මෙතන future value එක තියෙන්න ඕන කාල පරිච්ඡේදයේ අවසානයේ බිලියන 1.5ක් වර්තමානයේ 2011 කියලා ගත්තොත් වර්තමානයේ ඔබේ ලාභය තමයි මේන් භාගයක් එන 0.75යි. 1 ධන පළවෙනි පොලි අනුපාතයේ 106.67යි. ඒ කියන්නේ 0.067යි. හි බල 1 අවුරුද්දක් නිසා දෙවෙනි පොලි අනුපාතයේ 125යි. 1 ධන 0.25. ඒතර 125 ගානේ අවුරුදු දෙකක්, ඒ කියන්නේ 2013 2014 තියෙනවා. එහෙනම් බල 2 එක ධන මෙන්න මේ තුන්වෙනි තියෙන්න ඕන ප්‍රතිශතය තමයි ඔබෙන් අහන්නේ. ඒක අපි දන්නේ නැහැ. බල 1. දැන් ඔබ මෙතනින් එහා මොනවත් කරන්න එපා පුතා. ඔබ කැල් එකේ ඔබට කියලා දුන්න අපි සරල සමීකරණ විසඳන ආකාරය, කැල් එකේ සරල සමීකරණ විසඳන ආකාරයකට මේක එන්ටර් කළා ඔබට පුළුවන් එක සැරේට උත්තරේ ගන්න. රයිට්. එවිට R3A මේකේ මේ දැක්වෙන පිළිතුර 120ක්, ඒ කියන්නේ 0.2ක්, ඒ කියන්නේ 120ක් ඔබට ලැබේවි. රයිට්. ඊළඟ ප්‍රශ්නය. කියවගන්න. ව්‍යාපාරයක් X අයිතම් අලවි කරන්නේ නම් එහි ආදායම R ඩොලර් වලින් සොයා ගන්නා අතර එයා Rx, ඒ කියන්නේ ආදායම් සමීකරණය CIX ඍණ 2x වර්ගය ඍණ 1050 මගින් දී ඇත. ආදායම් උපරිම කරවන X අගය සොයන්න. ඒතර ඔබ දන්නෝ ආදායම් උපරිම කරන අගය හොයන්න නම් ඔබ මොකද කරන්න ඕන? මේ දෙන ලද සමීකරණය වරක් අවකලනය කරන්න ඕන. ඒ කියන්නේ ආන්තික ආදායම හොයන්න ඕන. ඒක බිඳුවට සමාන කරලා x අගේ හොයන්න ඕන. ඒතර මේක වරක් අවකලනය කරාම ඔබට පේනවා CIX අවකලනය කරාම 100 ඍණ 2x වර්ගය අවකලනය කරාම 4x. ඒතර 100 ඍණ 4x සමානයි නේද? උපරිමේදී හෝ අවමේදී මොකක් වෙනවද? බිඳුවට සමාන වෙන්න ඕන. දැන් 100 ඍණ 4x සමානයි බිඳුවයි. දැන් ඔබට සුළු කිරීමෙන් x ටාගේ ගන්න පුළුවන්. එවිට x අගේනෝ 25. දැන් මේ වගේ පිළිතුරු තියෙනකොට ඔබ ආපහු යන්න එපා. මං කියන්නේ උපරිමයක්ද අවමයක්ද බලන්න ඔබ දෙවෙනි අවකලන සංගුණකේ බලන්න ඕන කියලා. ඒව කර කර ඉන්න යන්න එපා. ෂුවර් එකට මෙතන උපරිමයක් තමයි එන්නේ. ගෙදර ඇවිල්ලා වුණනම් බලන්න උපරිමයක්ද අවමයක්ද කියලා දෙවෙනි අවකලන සංගුණයට භාජනය කළා. නමුත් මෙතෙන්දී x සමානයි 25 ආපු ගමන් ඔබ දන්නවා පිළිතුර මේක වෙන්න ඕන. අර තියරිය ඒ ආකාරයෙන්ම එක්සෑම් එකේදී කර කර ඉන්න එපා. වුණොත් අපරාධේ ඔබගේ වටිනා කාලය නාස්ති වෙනවා. රයිට්. කියවන පුතා මේ ප්‍රශ්නය.
දෙමාපියෙක් ඔහුගේ දරුවා සඳහා රුපියල් 10000ක තැන්පත්ුවක්කින් ඉතිරි ගිනින් ගිනුමක් විවෘත කරයි. මාසික තැන්පතු මගින් ඔහු තැන්පත් කිරීම අඛණ්ඩව සිදු කරන අතර ඒතර හයිලයිට් කරන්න තැන්පත් කිරීම අඛණ්ඩව සිදු කරන අතර සෑම මාසකම තැන්පත් කරන මුදල 10% බැගින් වැඩි කරයි. ඉතුරු කිරීම රුපියල් 120000 ඉක්වීම සඳහා කොපමණ තැන්පතු සංඛ්‍යාවක් කළ යුතුද? එතකොට මේකට අදාළ පාඩම තමයි ඇත්තටම මූල ගණිතය නෙවෙයි. ඔයාලට තියෙනවා ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන ගුණෝත්තර ශ්‍රේණි. ඒතර ගුණෝත්තර ශ්‍රේණියේ ඓක්‍ය වෙන්න ඕන දැන් කීයද? 120000යි. එතකොට ගුණෝත්තර ශ්‍රේණියේ පුතා ඔබට දකින්න පුළුවන් මේ ආකාරයෙන් ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය වෙන සූත්‍රය ඔබ දන්නවා. Sn සමානයි A වාරයක් Rn ඍණ 1 බෙදීම R ඍණ 1. ඔක තමයි ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය වෙන සූත්‍රය. මේකේ Sn 120000යි. ඒ කියන්නේ එකතුව 120000ක් වෙන්න ඕන. A පළමු පදය 10000යි. පළමු පදය 10000යි. R කියන්නේ පුතා ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ බෙදීම, sorry දෙවෙනි පදයේ බෙදීම පළමු පදය, නැත්නම් පසු පදයේ බෙදීම පෙර පදය. ඒතර බලන්න පළමු පදයේ 10000 නම් ඊළඟ පදයේ වෙන්න ඕන 10%ක් වැඩි වෙච්ච පදය. ඒ කියන්නේ 11000යි. ඒතර R කොහොමද ගන්නෙ? පසු පදයේ බෙදන්න පෙර පදයෙන්. පසු පදයේ 11000යි, පෙර පදය 10000යි. ඒතර R සමානයි 1.1යි. 10 ගානේ වැඩි වෙනවා. ඒ කියන්නේ R 1.1යි. Right? 108 ගානේ වැඩි වෙනවා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක R 1.08යි. රයිට්. ඒ ආකාරයෙන් අපිට ගන්න පුළුවන් R වෙනුවට 1.1 N. ඒක තමයි අපෙන් අහන්නේ කී සැරයක් ගියාමද තැම්පත් කරාමද මේ 120000ක් වෙන්නේ කියන එක. ඍණ 1 බෙදීම 1.1 ඍණ 1. මේක සුළු කිරීමෙන් ඔබට N ගන්න පුළුවන් ආසන්න වශයෙන් එනවා 9ක්. ආසන්න වශයෙන් එනවා 9ක්. රයිට්. මෙතනින් එහා පුතා මම නැවතත් කියනවා මෙතෙන්ට එන්ටර් කරයින් පස්සේ එපා අර ඕ ලෙවල් වලදී වගේ මැනුවල් හදන්න කැල් එකට එන්ටර් කරා. කැල් එකේ ඔබ අධ්‍යයනය කරන්න ඕන කොහොමද සරල සමීකරණයක් නොදන්නා පද එකක් පවතින විට කොහොමද ටග් ගාලා කැල් එකෙන් ගන්න කියන එක ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඒතර ඉතා පහසුවෙන් ඔබට N ගේ අගය ගන්න පුළුවන්. රයිට් කියවන මේ ගැටලුව. සමාගමක් එහි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සඳහා වර්ෂ 3ක කල්බදු ගිවිසුමක් මෑතකදී අත්සන් කළේය. කල්බදු කුලිය වර්ෂය ආරම්භයේදී ගෙවිය යුතුය. ඒතර හයිලයිට් කරගන්න පුතා ආරම්භයේදී ගෙවිය යුතුය. පළමු වර්ෂයේ බදු කුලිය 56000ක් වන අතර එයින් අනතුරුව සෑම වසරකදීම 108 බැගින් වැඩි වේ. වාර්ෂික වට්ටාම අනුපාතයේ 112ක් නම් බදු කුලියවල වර්තමාන අගය ගන්නේ කරන්න. එතකොට ඔබට බදු කුලියේ මුදල් ප්‍රවාහය හැසිරීම මේ ආකාරයෙන් දකින්න පුළුවන්. වර්ෂ 0.12 බදු කුලිය දැන් ඔබ 56000ක් ගෙවන්න ඕන. මේ 56000 වැඩි වෙනවා 108කින්. ඊළඟ අවුරුද්දේ ඒක 56000 ගුණ කිරීම 1.08. ඊළඟට
පනස්සයදාහ ගුණ කිරීම එකයි දශම බිින්දුවයි අටේ වර්ගය. මඟයි දෙව වර්ෂ දෙකක් ගත්තේ වර් නෙද සෑම් වර්ෂකදී අවසානිකව නිසා තුන්වෙනි වර්ෂයේ බදුකුලිය ගෙවන්නේ ඔබ තුන්වෙනි වර්ෂයේ ආරම්භයේ හෙවත් තුන්වෙනි වර්ෂයේ ආරම්භයේ හෙවත් දෙවැනි වර්ෂය අවසානයේ. දැන් මේක වර්තමාන අගය ගණනය කරනකොට මේක වර්තමාන අගය ගණනය කරනකොට මොකද්ද ඔබ කරන්න ඕන? ප්‍රසන්ට් වැලියු කොහොමද ගන්නේ? අද ගෙවන 56000 වර්තමාන අගය ගන්න මේක බෙදන්නේ 1.1 බල බිඳුවෙන් 1.12 112 නිසා මේක බෙදන්න 1.12 බල 1 මේක බෙදන්න 1.12 බල 2 රයිට්. එතකොට කවුරු හරි මේ වීඩියෝ එක ඉස්සෙල්ලම බලනනම් ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා දැන් අපි මේවට අදාළ සියලු සංකල්ප මීට කලින් වීඩියෝ වලදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ බලලා මේ ගණන් හැදීම කරන්න ඒකයි අපි මේ එක සැරේටම පැහැදිලි කරගෙන යන්නේ. මේවට අවශ්‍ය න්‍යායාත්ම පසුබිම් අපි කතා කරලා තියෙන්නේ. ඒතර අපි මූල්‍ය ගණිතයේදී මේක සාකච්ඡා කරා මොකද්ද වර්ධනය වන වාර්ෂිකය. වර්ධනය වන වාර්ෂිකය. වර්ධනය වන වාර්ෂිකයක වර්තමාන අගය හොයන්න හොඳම ක්‍රමය තමයි ගුණෝත්තර ශ්‍රේණි දැනුම් භාවිතා කිරීම. ගුණෝත්තර ශ්‍රේණියක අයික්‍ය හොයන්නේ කොහොමද? Sn සමානයි A වාරයක් Rn ඍණ 1 බෙදීම R ඍණ 1. දැන් ඔබට මෙතන A කියන්නේ කීයද පුතා? A සමානයි 56000 බෙදීම 1.1 බල බිඳුව. ඒ කියන්නේ එනවා 56000ම. මත ධාන මේක පළවෙනි අවුරුද්ද මුල නම් මෙතනනේ 1 56000 බෙදීම 1.1 බල 1. ඒතර 56000ම ඉන්නේ නැහැ. 1.1 බල බිඳුව කියන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බල 1යි. ඒතර 56000 බෙදීම 1 56000යි. R කියන්නේ ಗುಣ වෙවි යන පදය. ಗುಣෝත්තර ශ්‍රේණියක R කියන්නේ ಗುಣ වෙවි යන පදය. මේ බලන්න උඩ ಗುಣ වෙවි යන්නේ 1.08. දැන් මෙතනත් 56000 ගුණ කිරීම 1.08 බල බිඳුව කියලා ලියන්න පුළුවන්. යට ගුණ වෙවි යන්නේ 1.12. මෙන්න මෙතන 1.12 බල බිඳුව. 1.12 මේක සුළු කරාම R සමානයි 0.964. දැන් ඔබට ආදේශ කරන්න පුළුවන් Sn A වෙනුවට 56000 R 0.964 හි බල පද කීයද? 3යි. මෙතන වර්ෂ ගාන නෙවෙයි පද ගාන ගන්නෙ. පද 3යි හි ඍණ 1 බෙදීම 0.964 ඍණ 1. දැන් මේ වගේ පද 3ක් හොයන්න තියෙන සමීකරණයක් විතරක් නම් ඔබට තියෙන්නේ මෙහෙම පද 3ක වර්තමාන අගය ගන්න විතරක් නම් ඕනනම් මේක ටක් ටක් ගාලා කැලලකින් සුළු කරලා මේ ටික එකතු ගන්න පුළුවන්. නමුත් අපි තුමේ බදු කුලිය වර්ෂ 10ක් විතර ගෙවනවායි කියලා. ඒතර කවදාකවත් බෑ ඔබට එකතු ගන්න. ඔබට අනිවාර්යයෙන් මේ වගේ සමීකරණයට ගන්න වෙනවා. දැන් ඔබට මේක සුළු කිරීමෙන් පිළිතුර ගන්න පුළුවන්. ඔබට ලැබෙවි මෙන්න මේ පිළිතුර. ඒ තමයි ඔබ ලැබෙවි 162000. රයිට්. සුළු කළ බාන පුතා ගෙදරදී. ඊළඟ ප්‍රශ්නය අහනවා පහතේවැයින් කවර රූපය ධන කූටික ව්‍යාප්තියක් පෙන්වයිද? එතකොට ඔබට මම කුටිකතාවය පැහැදිලි කරා. කුටිකතාවය කියන්නේ සංඛ්‍යා සමූහයක් සමමිතිකව බෙදී ගොස්ද නැද්ද කියලා සොයන බලන මිනුම. සමමිතිකව බෙදී ගිහිල්ලා නැත්නම් අපි කියනවා සමමිතිකව බෙදී ගොස් නැත්නම් කුටිකතාවයක් තියෙනවා. සමමිතිකව බෙදී ගොස් තිබේ නම් කුටිකතාවයක් නැහැ. ධන කුටිකතාවයක් තියෙනවා නම් මම ඔබට කියන්නවා මොකද්ද වෙන්න ඕන? සංඛ්‍යා ටික
වමට බර වෙන්න ඕන සංඛ්‍යා ටික වමට බර වෙන්න ඕන ඒ කියන්නේ දකුණු පසෙ වලිගිය දික් වෙන්න ඕන වම් පසෙ වලිගියට වඩා මේ සංඛ්‍යා ටික වමට බර වෙන්න ඕන එහෙනම් ඔබට පේනවා පිළිතුරු අංක 1 මේක රූපය සමමිතිකයි එතකොට මේක නිකන් හරියට ප්‍රමත ව්‍යාප්තියක් වගේ මෙතන කුටිකතාවය අඩුයි පිළිතුරු අංක 3 තියෙන මොන කුටිකතාවයක්ද දකුණට බරව තියෙන සංඛ්‍යා ටික අපි කියන ඍණ කුටිකතාවයක් පිළිතුරු අංක 4 අපිට මොනවත් කියන්න බෑ සම්පූර්ණ රූප සටහන නැහැ පිළිතුරු අංක 2 යන්න ඔබට පේනවා සංඛ්‍යා ටික වමට බරව තියෙනවා එහෙනම් අන්න පිළිතුරු අංක 2 තමයි ධන කුටිකතාවයක් පෙන්වුම් කරන්නේ කියවන මේ ප්‍රශ්නය පරීක්ෂණයක අවසාන ලකුණු 61.2 මධ්‍යන්‍යයක් සහ 18.2 විචලතාවයකින්. ඒතකොට පුතා මෙතන highlight කරන්න විචලතාවය. ප්‍රමත ව්‍යාප්තියක් අනුගමනය කරයි. දැන් ඔබට මතක ඇති ප්‍රමත ව්‍යාප්තිය ගන්න කරන්න අපිට අවශ්‍ය වෙන්නේ විචලතාවය නෙවෙයි කවුද සම්මත අපගමනය. ඒතකොට අපිට සම්මත අපගමනය ගන්න පුළුවන් මේ කියන විචලතාවයේ වර්ගමූලය. ඒ කියන්නේ 18.2 වර්ගමූලය ගන්න පුළුවන්. 18.2 වර්ගමූලය ගත්තාම ලැබෙනවා 4.27. 4.27ක් ආසන්න වශයෙන් පරීක්ෂණ සඳහා සිසුන් 10000ක් පෙනී සිටිනම් කොපමණ සිසුන් සංඛ්‍යාවක් ලකුණු 75ට වඩා වැඩියෙන් ලබාගෙන තිබේද? එතකොට ඔබ මොකද කරන්න ඕන? ටග් ගාලා මේකට අදාළ උපසටහන ගහන්න ඕන. විභාගෙදී මේවා අටකොලයක ඉක්මනට කරන්න ඕන. වැඩිය හැඩ වැඩ ඕනේ නැහැ. මොකද ඔබට තියෙන MCQ නේ. රයිට්? තේරුම් ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. තොර මියෝ 61.2 අපෙන් අහන්නේ 75ට වඩා වැඩියෙන් ලබාගෙන තිබේද? තොර 75 මෙහි තියෙන්න ඕන. මේ තමයි 75ට වඩා වැඩි කලාපය. ඒතර මෙතන සම්මත අපගමනය 18.2 වර්ගමූලය අපි හෙව්වා 4.27යි. මෙතන ඉසඩ සමානයි බිඳුවයි මෙතන ඉසඩ අගේ අපි ගණනය කරන්න ඕන මොකද්ද අපිට අදාළ සූත්‍රය ඉසඩ සමානයි x ඍණ මියු බෙදීම සම්මත අපගමනය එතකොට ඉසඩ සමානයි x වෙනුවට 75 ඍණ 61.2 බෙදීම 4.27 එනවා තුනයි දශම දෙකයි තුනක් තුනයි දශම දෙකයි තුනක් තුර අපට මෙතර ඉසඩ අගේ තුනයි දශම දෙකයි තුනයි දැන් සම්භාවිතාවය හොයන්න පුළුවන් 0.5න් අඩු කරන්න ඉසඩ 3.23ක් විට අගය බින්දේශම 4යි 9යි 9යි 8යි. ඒතර බින්දේශම 5න් අඩු කරන්න මේ අගය. ඊතර එනවා 0.3යි 6ක්.
එතකොට අදාළ අගය සිසු සංඛ්‍යාව ගන්නම් දහදා ගුණ කරමු බිින්ද දශ බිදු තුනයි හයෙන් ඊළඟට කියවන පුතා මේ ප්‍රශ්නය සමාගමන් නව ව්‍යාපෘතික ආයෝජනය කිරීමට අදහස් කරයි එය දැන්ට ආයෝජන සඳහා ව්‍යාපෘති දෙකක් අධ්‍යනය කරමින් සිටී කෙසේ වෙතත් අරමුදල් සීමාකම් හේතුව නිසා සමාගමට ආයෝජනය කළ හැක්කේ එක් ව්‍යාපෘතියක පමණි අපේක්ෂිත ප්‍රතිඵල අපිට දීලා තියෙනවා යනු ඒ ව්‍යාපෘතිය සහ බී ව්‍යාපෘතියේ ලාභය ලැබීමේ සම්භාවිතාවේ දීලා තියෙනවා එතකොට අපෙන් අහන්නේ සමාගම ආයෝජනය කළ ව්‍යාපෘතිය සහ එහි අපේක්ෂිත ලාභය හඳුනා ගන්න. එතකොට ඔබ මොකද ගන්න ඕන අපේක්ෂිත ලාභය ගන්න කරන්න ඕන. එතකොට ඔබට මතකයි අපේක්ෂිතාගය සම්භාවිතාවේදී කොහොමද ගන්න කරන්නේ මේ අගය ගුණ කරනවා මේ සම්භාවිතාවේ. ඒ ව්‍යාපෘතිය නම් මිලියන වැඩි කිරීම දශම දෙක ධන, ලක්ෂ 6 ගුණ කිරීම දශම 5 ධන, 200,000 ගුණ කිරීම දශම 3 එයාගේ අපේක්ෂිතාගය ගන්න පුළුවන්. B ගේ මිලියන 1.2 ගුණ කිරීම දශම 3 ධන ලක්ෂ 3 ගුණ කිරීම දශම 7 ගන්න පුළුවන්. දැන් මේ ගන්න කිරීම අනුව වැඩිම ලාභයක් එනෝ කාගේද? B ව්‍යාපෘතියේ එන්නේ 570,000ක්. ඒ කියන්නේ මිලියන 1.2 ගුණ කිරීම දශම 3 ධන ලක්ෂ 3 ගුණ කිරීම දශම 7 සමානයි 570,000යි. ඒක තමයි වැඩිම අපේක්ෂිතාගයක් එන්නේ. එහෙනම් අනිවාර්යෙන් A ගේ මේ කියන අගයන් එන්නේ නැතුව ඇති. Right? තොර වැඩිම අගය තියෙන්නේ B ව්‍යාපෘති අපේක්ෂිත ලාභය 570,000යි. කියවන මේ ප්‍රශ්නය. පහත් සඳහන් ප්‍රකාශයන්ගෙන් කවරක් සත්‍යද? එතකොට මේ වගේ ප්‍රශ්න ආවොත් ඔබ ඉස්සෙල්ල මේ පිළිතුරු කියවගෙන ඉන්න ඒ පමණි ඒ සහ B පමණි B පමණි ඉහත කිසිවක් නොවේ. එතකොට පිළිතුරු අංක 4 එක සැරේටම කපන්න පුළුවන් එකක් හරි සත්‍ය නම් ඒ විදිහට ඔබට පිළිතුරු පෙරා ගන්න පුළුවන් එක්සෑම් එකේදී ඉස්සෙල්ල පිළිතුරු දිහා බැලුවොත් ඒ 0.9 ක නීර්ණ සංගුණකයෙන් හයිලයිට් කරන නීර්ණ සංගුණකය. නීර්ණ සංගුණකය අපිට හම්බුනේ සහසම්බන්ධතාවය කියන මාතෘකාවේදී කොහොමද නීර්ණ සංගුණකය අපි ගන්නෙ පුතා සහසම්බන්ධතා සංගුණකය වර්ග කළා. නීර්ණ සංගුණකයෙන් කියවෙන්නේ මොකද්ද? පරායත්ත විචල්‍ය මොනතරම් දුරට සායත්ත විචල්‍යෙන් තීරණය වෙනවද? එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? 0.9 ක නීර්ණ සංගුණකයෙන් අදහස් කරන්නේ සායත්ත විචල්‍යයෙන් 90%ක් පරායත්ත විචල්‍යයෙන් පැහැදිලි කර බවයි. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. සායත්ත විචල්‍යයෙන් 90%ක් පරායත්ත විචල්‍යයෙන් පැහැදිලි කරනව නෙවෙයි. මොකද්ද වෙන්න ඕන? පරායත්ත විචල්‍යයෙන් 90%ක් සායත්ත විචල්‍යයෙන් පැහැදිලි කරනවා. එහෙනම් ඒ වැරදි ඒ වැරදි හැඟුණු ගමන් ඔබට විභාගෙදි කපා ගන්න පුළුවන් ඒ කියන්නේ පිළිතුරු අංක 1 කපා ගන්න පුළුවන් පිළිතුරු අංක 2 කපා ගන්න පුළුවන් පිළිතුරු අංක 2 කපා ගන්න පුළුවන් B ප්‍රතිපායන රේඛාවක බෑවුම සෑම විටම ඍණ 1 හා ධන 1 අතර වේ ප්‍රතිපායන රේඛාවක බෑවුම කියන්නේ පුතා y සමානයි a ධන bx තමයි ප්‍රතිපායන සමීකරණයේ y සමානයි a ධන bx b තමයි බෑවුම b ගේ අගය ඕන එකක් වෙන්න පුළුවන් ඔබට මතකද නැහැ ගිහින් බලන්න අපේ සහසම්බන්ධතාවයේ වීඩියෝ එක එතෙන්දී ප්‍රචාරණ සහ විකුණුම් සහිත උදාහරණයක් මම කතා කරනවා y සමානයි 34 ධන 9 x එතකොට 9 කියන්නේ බෑවුම ඍණ 1යි ධන 1 අතර වෙන්නේ නැහැ මෙතන ඔබ විභාග පරිශය අවබෝධ අතරමත් කරන්නේ ඔබට ඍණ 1 සහ ධන 1 කියන එක මතකයක් තියෙනවා.
ඍණකය ධනකය අතර වියුත්තේ කුමක්ද? සහ සම්බන්ධතා සංගුණකය ආර්ගයගය. අන ආර්ගයගය නම් ධනකය ඍණකය අතර. මේ කතා කරන්නේ සහ සම්බන්ධතා සංගුණකයගේ නෙවෙයි බෑවුමියගේ. දැන් විභාගෙට භාගෙට මතකෙට ගිහිලා හරියන්නේ නැහැ. හරි මතකෙින් යන්න ඕනේ. ඒකයි විභාග ප්‍රශ්නය බලන්නේ. එහෙනම් B වැරදි. B වැරදි කිව්ව ගමන් දැනටමත් අපි කපාගෙන තියෙන පිළිතුරු අංක 1 සහ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 1 සහ 2 දැනටමත් කපාගෙන තිනෝ B වැරදි කියලා හැඟුණ ගමන් පිළිතුරු අංක 3ත් කපනවා විභාගයේදී එන ඔබ C කියවන්න අවශ්‍යෙත් නැහැ. ෂුවර් එකනම් පිළිතුරු 4 විය යුතුයි. මෙහෙමයි විභාගයේදී ඉක්මනට ඔබ පිළිතුරු තෝරන්න. දැන් මට C කියවන්න අවශ්‍ය නැහැ. මොකද දැන් මම පිළිතුරු 3ක් කපාගෙන උත්තරේ කොටු කරගෙන ඉවරයි. මේ ස්ටයිල් එක විභාගයේදී අනුගමනය කරන්න. රයිට්? අපි මෙතෙන්දී නම් කියමු. ඍණ එකක නීර්ණ සංගුණකයෙන් හයිලයිට් කරන්න ඍණ එකක නීර්ණ සංගුණකය. මේ බලන්න පුතා නීර්ණ සංගුණකය ගන්නේ සහසම්බන්ධතා සංගුණකයේ වර්ග කිරීමෙන්. සහසම්බන්ධතා සංගුණකයේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ධන සංඛ්‍යාවක් වර්ග කරාම ධනමයි. ඍණ සංඛ්‍යාවක් වර්ග කරාම ඒත් ධන. එහෙනම් කිසිම දිනක නීර්ණ සංගුණකයේ ඍණ සංඛ්‍යාවක් වෙන්න බෑ. නීර්ණ සංගුණකයේ ඍණ සංඛ්‍යාවක් වෙන්න බෑ. ඇයි? සහසම්බන්ධතා සංගුණකයේ වර්ග කරාම සහසම්බන්ධතා සංගුණකයේ ධන උනත් ඍණ උනත් වර්ග කරනකොට මොකද සහසම්බන්ධතා සංගුණකයේ R නම් නීර්ණ සංගුණකයේ R වර්ගය. ඒතර ධන උනත් ඍණ උනත් මොකද්ද වෙන්නේ? ධන වෙනවා වර්ග කරන විට. සාර ඍණ එක වෙන්න බෑ. එහෙනම් C වැරදි. කියවන්න. ප්‍රතිපායන විශ්ලේෂණයකට සම්බන්ධිත පහත් දැක්වෙන අගයන් ඔබට දීලා තියෙනවා. තොර සිග්මා x, සිග්මා x වර්ගය, සිග්මා xy, සිග්මා y, සිග්මා y වර්ගය n දීලා තියෙනවා. අහන්නේ y සමානයි a ධන bx ප්‍රතිපායන රේඛාවේ b හි අගය කුමක්ද? දැන් මම ඔබට සහසම්බන්ධතාවයේ මාතෘකාව කරනකොට පැහැදිලි කරා සහසම්බන්ධතාවයේ මාතෘකාවේ මේ සිග්මා ලාගේ අගයන් එකතු කැල් එකෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ y සමානයි a ධන bx සමීකරණේ රයිට් ඔබ මේ ප්‍රශ්නෙට උත්තරේ හරියට දන්නේ නැත්නම් ප්‍රථමයෙන් මම කරන සහසම්බන්ධතාවය කියන වීඩියෝ එක බලලා ඉන්න රයිට්. y සමානයි a ධන bx ගේ අගය a සහ b ගේ අගය කැල් එකෙන් ගන්න හැටි මම ඔබට කියන්නවා රයිට්. දැන් මම ඔබට ඒ වෙලාවේ කිව්ව විභාගයට යන ඔබ මන් දෙන නිතර උපදේශම අශ්වයෝ දෙන්න මරන් යන්න ඕන. මොකද්ද ගෙනියන්න ඕන අශ්වයෝ දෙන්න? එකක් කැල් එකෙන් ඔබට පුළුවන් වෙන්න ඕන. සමහරලාට සමහර ගැටලු තියෙනවා ඔබට කැල් එකෙන් කරන්න බෑ. උදාහරණ ලෙස මේක. ඔබට අමු දක්ත දීලා නැත්නම් ඔබට දීලා තියෙන සූත්‍රයට ආදේශ කරගෙන මේ සාරාංශගත දක්නනම් එකතු වුණා ඔබට තවදුරටත් කැල් එකෙන් පළක් නැහැ. අන්න ඔබ දෙවෙනි අශ්වය ගන්න ඕන. මොකද්ද? සූත්‍රයට ආදේශ කළා ඔබ සුළු කරන්න ඕන. ඒතර ඔබට මතක ඇති B ගන්න එකට සූත්‍රය B සමානයි n sigma xy ඍණ sigma x sigma y බෙදීම n sigma x වර්ගය ඍණ sigma x ගේ සම්පූර්ණ වර්ගය. එහෙනම් විභාගයට යන ඔබට සූත්‍රය මතක තියෙන්න ඕන. කැල් එක විතරක් හරියන්නේ නැහැ පුතා. එහෙනම් B සමානයි n අපිට දීලා තියෙන 30යි 30 ගුණ කිරීම sigma xy දීලා තියෙන 11525යි ඍණ සිග්මා x 30යි සිග්මා y 2525යි n නැවතත් 30යි සිග්මා x වර්ගය 120යි සිග්මා x ගේ සම්පූර්ණ වර්ගය සිග්මා x දීලා තියෙන 30ක් 30 වර්ගය. මේක සුළු කරාම B ගේ උත්තරය ඔබට ලැබෙවි 100ක්. දැන් මෙතෙන්දි මා නැවතත් ඔබට අවධානය කරන්නේ විභාගයට යන ඔබ අශ්වය දෙන්නම ගෙනියා යුතුයි.
එකක් ඔබට සූත්‍රේ පුළුවන් වෙන්න ඕන අනිත් අතට කැල් එකට අමුදක් දුනොත් කැල් එකෙන් සුළු කරන්න හැකියාව තියෙන්න ඕන රයිට් කියවන්න මේ උදාහරණය පියන් ඊළඟ උදාහරණයට කාර්තු 20ක කාලච්ඡේදයක් සඳහා පසුගිය විකුණුම් විශ්ලේෂණය මත පදනම් වූ උපනති රේඛාව y සමානයි 55.32 දන 2.566 t මගින් දී ඇත. මේ ගානේ මම ඔබට මේ ගාන දැම්මේ නැත්නම් මේ වගේ ගානක්ම මීට කලින් ස්ලයිඩ් වලත් තිබුණා. නමුත් නැවත වතාවත් මේ ගාන දැම්මේ ඔබ හයිලයිට් කරගන්න පුතා මෙන්න මෙතන t සමානයි බිඳුවෙන් කාල පරිච්ඡේදයේ පළමු කාර්තුව දැක්වේ. දැන් සාමාන්‍යයෙන් බහුතරයක් කාල ශ්‍රේණි ගණන් වලට පළවෙනි කාල පරිච්ඡේදය t. එහෙම නැත්නම් x මොකක් හරි අකුරක් දීලා x සමානයි 1 න් පටන් ගන්න බිඳුවෙන් පටන් ගන්න නැහැ. නැත්නම් t සමානයි 1 න්. දැන් ඔබට මම පෙන්නුවොත් මේ කලින් අපි කතා කරපු ගාන එවැනිම ගානක් අපි කතා කරා මේ බල මෙතන පළවෙනි කාර පරිච්ඡේදයේ t සමාන 1 එතකොට අපි අපිට කම්පියුස් වෙන්නේ නැහැ එකේ ඉඳලානේ යන්නේ එතකොට අපේ දැන් 2011 පළවෙනි කාල පරිච්ඡේදය අපි t සමාන 1 කියලා ගත්තනම් අපි 2002 පළවෙනි කාල පරිච්ඡේදයේ අපි පළවෙනි කාර්තුව t සමාන 1 ගත්තනම් මෙතෙන්දී ඔබට මතක ඇති 2011 පළමු කාර්තුව අපි ගත්තේ 2012 පළවෙනි කාර්තුව අපි ගත්තේ t සමානයි 41 කොහොමද අවුරුද්දකට කාර්තු 4යි අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා ඒතර 2011 අවසානයේට අවුරුදු 10යි. එතකොට 4 10 40යි. එතකොට 2012 පළවෙනි කාර්තු ගන්නේ 41යි. මොකද මෙතෙන්දි t සමානයි 1 දුන් t සමානයි 1 දීලා තියෙන්නේ පළවෙනි කාර්තු. එතකොට හරි ලේසියි ගණන් ගන්න. නමුත් මේ වගේ ගැටලුවක් වැරදිලා හරි ආවොත් ඔබ ටිකක් කල්පනාකාරී වෙන t සමානයි බිඳුවෙන් පළවෙනි කාර්තුව. එතකොට බිඳුවේ ඉඳලා ගන්න ඕන. බිඳුව 1 2 3 4 ඒ ආකාරයෙන් ඔබ යන්න ඕන රයිට් 21 වෙනි කාර්තුව සම්බන්ධයෙන් ආර්තෝ සංරචකයේ 18 නම් දැන් ඔන්න ඔබ සමහරලාට විභාගයේදී කලබල වෙලා මෙතෙන්ට 21 ආදේශ කරන්න පුළුවන් 21 ආදේශ කළා ආර්තෝ සංරචක ඒ කියන්නේ 18ක් එකතු කරන්න පුළුවන් ඉතින් අපි බලමු 21 ආදේශ කළා 18ක් එකතු කළා මෙතන t වෙනුවට 21 ආදේශ කළා 18ක් එකතු කරොත් අපේක්ෂිත විකුණුම් ගන්න පුළුවන් මේ ආකාරයෙන් 55.32 ධන 2.56 ගුණ කිරීම 21 සමානයි එනෝ 109.08 ධන 18 සමානයි 127.08 ඔබ මොකද කරන්නේ විභාගෙදී මේ තියෙන්නේ උත්තරේ කියලා පැනපු ගමන් මේ උත්තරයට ගහන මොකද පිළිතුරු හතරෙන් එකක් විභාග පරිශ්‍රය දාන්න ඔබ මේ වැරද්ද කරනවායි කියලා මේ මෙයි මං මේ කතා කරේ එක උපක්‍රමයක් තමයි විභාගවලදී ශිෂ්‍යයා මනා අවබෝධයෙන් ඉන්නවද මයින්ඩ් එක කන්සන්ට්‍රේට් වෙලාද කියලා බලන එක ටෙක්නිකක් මේක එතකොට නමුත් මේක නෙවෙයි පිළිතුර මොකද ඔබ මෙතන දැන් t සමානයි බිඳුව කියන්නේ 21 වෙනි කාල පරිච්ඡේදය කියන්නේ t ගේ යගේ කීයද එකක් අඩු වෙන්න ඕන බිඳුවටත් එකක් යන හින්දා t ගේ යගේ 20 වෙන්න ඕන 21 නෙවෙයි එතකොට ඔබ ආදේශ කරන්න ඕන 20 එහෙනම් ඔබ මොකද කරන්න ඕන 55.32 ධන 2.56 t වෙනුවට ආදේශ කරන්න 20 එහෙනම් 2.56 20 න් ගුණ කළා
එතකොට එන උපනතියගේ ඒකට අපේක්ෂිත විකුණුම් ගන්න නම් ආර්ථෝ සංරචකය වෙන 18ක් එකව කරන්න අන්න එවිටේ 124.52 right එනවා මේ උදාහරණේ ඔබ සුළු කිරීම නෙවෙයි අවබෝධ කරගත යුත්තේ විභාගෙදී මෙන්න මෙවැනි ස්වභාවයේ උගුල් වලට ඔබ හසු වෙන්න එපා හොඳට කල්පනාකාරී වෙන්න right කියවන පුතා මේ ප්‍රශ්නය නිෂ්පාදන සමාගමක 2012 තුන්වන කාර්තුවට සම්බන්ධ මුළු නිෂ්පාදන ඒකක 33,000කි. එම කාල පරිච්ඡේද සඳහා ආර්ථව දර්ශකය 1.12කි. 2012 තුන්වෙනි කාර්තුවට ආර්ථන විචලනයන්ගෙන් තොර හයිලයිට් කරන ආර්ථව විචලනයන්ගෙන් තොර මෙන්න මේ ඉංග්‍රීසි වචනය ඉතාවදගත් ඩීසීසනලයිස් ඒ කියන්නේ මොනවා කිරීමද පුතා අපි ගිහින් බලන්න අපේ කාල ශ්‍රේණි පාඩම ඒකේ අපි අවසානයේ කතා කරනවා වීආර්ථ කිරීම කියන්නේ මොකද්ද ආර්ථෝ චලනය ඉවත් කිරීම වීආර්ථ කරනකොට අපිට මතකයි ආකල ආකෘති නම් ධන තිබුණොත් ඍණ කළ ගන්නවා ඍණ තිබුණොත් ධන කළ ගන්නවා ආර්ථෝ දර්ශකය ගලපද්දී ගුණන ආකෘති නම් වීආර්ථ කරනකොට මොකක් කරන්න ඕනද අදාළ සත්‍යයගය ආර්ථව දර්ශකයෙන් බෙදීමයි කරන්න ඕන. ගුණ කිරීමේ විලෝමය බෙදීම. එහෙනම් ඔබ 33000 මොකද කරන්න ඕන ආර්ථව දර්ශකයේ දීලා තියෙනවා 1.12ක් 33000 1.12 බෙදුවාම ඔබට වී ආර්ථක ලාගය ගන්න පුළුවන් 29464. 29464. දැන් සමහර කෙනෙකුට මෙහෙම දේවල් වෙන්න පුළුවන් විභාගෙදී. ඔයාට මතකයි ආර්ථෝ දර්ශකයෙන් ගුණන කිරීමේ ආකෘතිය කියන්නේ ගුණ කිරීම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න ඔහේ මන් 33000 ගුණ කළා දානවා 1.12. එතකොට 36960ක් එනවා. මෙන්න මේ පිළිතුර. මේ තියෙන පිළිතුර කියලා ටක් ගාලා ගහනවා. එතකොට ඔබ ඉන්නේ අනවබෝධයේ. විභාගෙට ගිහිලා හරියට ප්‍රශ්න කියවන්න ඕන. හොඳට අපේ තියරි අපේ වීඩියෝ එක බලලා අදාළ කරුණු අවබෝධයෙන් යන්න. ඒතකොට හරිම ලේසි මේ වගේ ප්‍රශ්නයකට මම හිතන්නේ ඔබට හරියට අවබෝධ ගන්නම් එක තප්පර 15ක් 20ක කාලයක් ඇති පිළිතුරු සපයන්. හොඳට ප්‍රැක්ටිස් එකෙන් යන්න. කියවන මේ ගැටලුව ව්‍යාපාර ආයතනය නිෂ්පාදනය කරන අයිතම් වලින් එක්තරා අයිතමයක ආන්තික ආදායම් ශ්‍රිතය 725.4x මගින් දී ඇත. මෙහි x යනු නිපදවා විකුණු ඒක සංඛ්‍යාව වේ. ඒක 75ක් නිෂ්පාදනය කරන විට ආයතනයේ මුළු ආදායම ගන්නේ කරන්න. දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? ආන්තික ආදායම් ශිතය. ඉතින් පුතා හයිලයිට් කරන්න ආන්තික ආදායම් ශිතය. ප්‍රශ්නෙන් අහන්නේ මුළු ආදායම. ඒක 75ක් හදනකොට. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? මේ ආන්තික ආදායම් ශිතය වරක් මොන කලණේද? අවකලනයේ විලෝමය අනුකලණය කරන්න. ආන්තික ආදායම් ශිතය වරක් අනුකලණය කරන්න. අනුකලණය කරාම ඔබට ගන්න පුළුවන් මුළු ආදායම. ඒතකොට 725 අනුකලණය කරාම 725x 4x අනුකලනය කරාම ගිහින් අනුකලනය කිරීමේ සමීකරණ දාන 2x වර්ගය. එතකොට 725x ඍණ 2x වර්ගය ඔබට ලැබෙනවා. දැන් මේකේ ඒකක වෙනුවට 75 ආදේශ කරන්න එවිට ඔබට ලැබෙයි 43125.
ඔබ අනුකලනය ඉගැන්වීම. රයිට් මම ගන්න නැති ආන්තික ආදායම සහ ආදායම අතර සම්බන්ධතාවය ගිහින් බලන්නේ වීඩියෝ එක. කියව ගන්න මේ ප්‍රශ්නය. නව ආයෝජන නිෂ්පාදිතයක් රුපියල් 25000ක අනාවරත හයිලයිට් කර ගන්න අනාවරත වාර්ෂික ඉපයුමක් ලබා දෙයි. ඔබ මෙම නිෂ්පාදිතයේ කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද? මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. ඔබ හදාගන්න මෙතන ඔබ මෙම නිෂ්පාදිතයේ ආයෝජනය කළ හැකි උපරිම අගය කීයද කියන එක. දැන් ඔබට මම ඉගැන්නුවා අනාවරත වාර්ෂිකයක වර්තමාන අගය. ඒ කියන්නේ සදාකාලික වාර්ෂිකයක වර්තමාන අගය ඔබට ගණනය කරන්න පුළුවන්. මොකද්ද ඔබ යොදාගත යුතු සූත්‍රය? ප්‍රසන්ට් වැලියු එක අනාවර්ත වාර්ෂිකය නම් A බෙදීම R. A බෙදීම R. ඉතර Aගේ අගය, ඒ කියන්නේ වාර්ෂිකයේ අගය 25000යි Rගේ අගය 0.08යි. මත දැන මේ කාල පරිච්ඡේදයේ අග නම් කාල පරිච්ඡේදයේ මුල නම් මේකට තව එකක් එකතු වෙනවයි කියලා මම ඔබට ඉගැන්නුවා මූල්‍ය ගණිතය ගිහින් බලන්න. මේක සුළු කරාම එනවා පුතා ඔබට ලැබෙවි පිළිතුර 312,500ක්. දැන් ඔබගෙන් අහන්නේ ඔබ ආයෝජනය කළ යුතු මුදල කීයද? ඒතර මේ අහන්න ඔබට මේ වාර්ෂිකයෙන් ලැබෙන වර්තමාන අගය නැත්නම් මේ 25000 ගානේ වර්ෂ අනන්තයක් ලැබෙනවා කිව්වහම ඒ ලැබෙන මුදලේ අද අගය කීයද කියලා අහුවාම ඔබට ඒක සමානයි 312,500ක්. එහෙනම් අපි මේක ආයෝජනයක් කියලා මේ සඳහා ඔබ කිසියම් මුදලක් යට කරන්න ඕන කියලා. එහෙනම් ඔබ යට කරන්න සූදානම් උපරිම මුදල කීයද? ඔබ කැමති 312,500ක් දක්වා විතරයි. ඔබ කැමති ඊට වඩා අඩුවෙන් යට කරන්න. එහෙම වුණොත් NPV ධන වෙනවා. ශුද්ධ වර්තමාන අගය ධන වෙනවා. ඒතර උපරිම අගය කීයද? 312,500යි. මෙතනින් එහා ආයෝජනය කිරීම ඔබට අවාසිදායකයි. ඒක තමයි මේ ප්‍රශ්නෙන් ඔබගෙන් පරීක්ෂා කරන්නේ. රයිට්. කියව ගන්න පුතා මේ ප්‍රශ්නය. පාපන්දු තරගයන් නැරඹීමට ප්‍රවේශ පත්‍ර රුපියල් 500,000, 1500 වේ. එක් එක් මිලට විකුණු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව අපිට දීලා තියෙනවා 595යි 1002යි 1553යි. අපෙන් අහන්නේ මධ්‍යස්ථ මිල කීයද කියලා. ඔබ දන්නව මධ්‍යස්ථය කියන්නේ සංඛ්‍යා සමූහයක මැද පිහිටන සංඛ්‍යාව. මැද ඉන්න එක්කෙනා. එහෙනම් අපි මොකද කරන්න ඕන? දැන් මේ දීලා තියෙන F නැත්තම් සංඛ්‍යා ගණනේ මැද අගය ගන්න ඕනේ. දැන් ඔක්කොම සංඛ්‍යා ගණන තමයි මේ විකුණු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව, ඔක්කොම ටිකට් සංඛ්‍යාව. එතකොට මෙතන 95, 102යි, 197යි, 197ට 53ක් එකතු කරාම පුතා 250යි. එහෙනම් මැද ඉන්නේ කීයද? මැද ඉන්න සංඛ්‍යාව මොකද්ද? 250 දෙකෙන් බෙදපු අගය. 250 දෙකෙන් බෙදපු අගය. එතකොට 250 දෙකෙන් බෙදුවාම කීයද පුතා? 125යි. දැන් අපි බලන 125 පිහිටානේ කොතනද? ඒතර මෙතෙන්ට එනකොට 95 ඉන්නේ. 125 ඇවිල්ලා නැහැ. ඒතර 95ට 102ක් එක්කව වෙනකොට තමයි යන්නේ 125 පාස් වෙන්නේ. එහෙමනම් අන්න 125 පාස් වෙන්නේ 95ට 102ක් එකතු වෙන කල එතන මිල තමයි රුපියල් 1000. එතන මිල තමයි රුපියල් 1000. හැබැයි සමහරලාට විභාගෙදී ඔබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. විභාග පරිශ්‍රය ටිකක්
ඔබගේ දැනුම වැඩිපුර පරීක්ෂා කරන්න මෙහෙම දෙන්න පුළුවන්. 500 ටිකට 95යි. හිතන්න මේ 1500 මැදට ගෙනාවා. විභාග පරීක්ෂා හිතාමතාම 1500 මැදට ගෙනාවා. 1000 එහා කොනෙන් ගින් තිව්වා. දැන් විභාගෙදී ඒ වගේ වෙලාවක් තියෙනවා නා ඔබ ඉගෙන තියෙන මධ්‍යස්ථය ගන්නකොට ප්‍රථමයෙන් සංඛ්‍යා ටික ආරෝහණ හෝ අවරෝහණ ආකාරයෙන් සකසන්න ඕන. ආරෝහණ ආකාරයෙන් සකසන්න ඕන. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? එමෙම කවලම් කළ තිබුණොත් මිශ්‍ර කළ තිබුණොත් මේ කියන මිල ආරෝහණ පිළිවෙලට ගන්න. 500 1000 1500 ආකාරයෙන්. ඊට පස්සේ මම කියපු දේ කරන්න. පැහැදිලිද? මේ ගැටළු එහෙම ප්‍රශ්නයක් නෑ. ආරෝහණ ආකාරයෙන් තියෙන නිසා අපිට මැද හොයා ගන්න ඕන. මැද ඉන්නේ කියලා මේ ටික ටික එකතු අපි 250ක් ගත්තා. 252 දෙකෙන් බෙදුවාම 125යි. 125 පහු වෙන්නේ 95ට 102ක් එකතු වන කල තමයි 125 වෙනිය පසු වෙන්නේ. එහෙනම් ඒ රුපියල් 1000. පැහැදිලි. බලන්න මේ උදාහරණය. රටක අලුතෙන් උපන් දරුවන්ගේ උපත් බර 3.1 කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 3.1 මධ්‍යන්‍යය සහ 0.25 සම්මත අපගමනයක් සහිතව ප්‍රමතව ව්‍යාප්ත වේ. අලුතෙන් උපන් දරුවන්ගේ 11%ක් බරෙන් අඩු ප්‍රභේදයට වැටෙන බව පසුගිය වාර්තා අනාවරණය කරයි. අලුත උපන් දරුවෙක්ගේ බර අඩු යයි නිගණය කරන්නේ කවර බරේදයි සොයන්න. එතකොට මේ වගේ ගණන් අපි ප්‍රමිත ව්‍යාප්තියදී කරා. ප්‍රථමයෙන් ගිහින් බලන්න පුතා ප්‍රමිත ව්‍යාප්තිය වීඩියෝ එක. එතෙන්දී මේ ගණන් විසඳන්නේ කොහොමද අපි? අපි ප්‍රථමයෙන් x වක්‍රය සහ z වක්‍රය ඇඳගමු. මෙතන මියු දීලා තියෙනවා 3.1ක් සම්මත අපගමනය 0.25යි. බරෙන් අඩු කියන්නේ සාමාන්‍ය බරට වඩා අඩු වෙන්න ඕන. මෙන්න මේ ටික මේ ටිකේ සම්භාවිතාවය දීලා තියෙනවා 111ක්. මෙතන ඉසඩ් අගේ බිඳුවයි. මෙතන ඉසඩ් අගේ අපි හොයාගන්න ඕන. ඒතර මෙතන ඍණ ඉසඩ් අගයක්. මේ ටිකේ සම්භාවිතාවය 0.11යි. මේ ටික 0.1 නම් අපි කිව්වා මේ පළුවම 0.5යි. 0.5ෙන් 0.11ක් ගියන් පස්සේ එනවා මෙන්න මේ ටික 0.39ක්. එහෙනම් 0.39ක් වන ඉසඩ් අගය අපිට හොයාගන්න පුළුවන් වගුව බලලා. 0.39ක් වන ඉසඩ් අගය. ඊට පස්සේ ඔබ x ඍණ μ සමානයි සම්මත අපගමනය. එතකොට ඉසඩ් වෙනුවට දාන්න අතෙන්ට එන ඉසඩ් අගය දාලා x අපි දන්නේ නැහැ. ඍණ μ දාන්න 3.1ක් බෙදීම සම්මත අපගමනය 0.25 දාලා x ගේ අගය හොයන්න. එවිට x ගේ අගය 2.79. ඔබට අපහැදිලි නම් ප්‍රමිත ව්‍යාප්තියේ වීඩියෝ එක බලන්න. මෙවැනි ප්‍රශ්න කිහිපයක්ම අපි සාකච්ඡා කරනවා. පහත දැක්වෙන දක්ත ජාතික ශ්‍රේණිගත කිරීම සඳහා තෝරා ගැනීමට සූදානම් කළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ කාර්යසාධනය හා සම්බන්ධ වේ. මෙය මැනැත්තේ රැස් කරගත් ලකුණු සංඛ්‍යාවේ වාර්ෂික සාමාන්‍ය හා සම්මත අපගමනයේ ඇසුරුනි. තුර ක්‍රීඩකයා 1 සහ 2ට මධ්‍යන්‍ය හා සම්මත අපගමනයේ දීලා තියෙනවා. පුළුල් පැතිරීමක් ඇති ක්‍රීඩකයාගේ විචලතා සංගුණකය. එහෙනම් ඔබ මොකද කරන්න ඕන?
ක්‍රීඩකයා එක සහ ක්‍රීඩකයා දෙකගේ විචලතා සංගුණකය හොයන්න ඕන. විචලතා සංගුණකය ගන්නේ මධ්‍යන්‍ය සෝරි සම්මත අපගමනයේ බෙදීම මධ්‍යන්‍ය ගුණ කිරීම 100. මෙතන percentage එකෙන් ආකාරයෙන් දීලා නැති හින්දා ඔබට ගණනය කරන්න පුළුවන් සම්මත අපගමනයේ බෙදීම මධ්‍යන්‍ය විතරයි. ඒතර ඔබට එයි වැඩිම එක්කෙනාගේ මේ දෙන්නගේ ගණනය කරාම දැන් උදාස ක්‍රීඩකයා එකගෙන 19.6 බෙදීම 66 දෙවෙනි ක්‍රීඩකයා ගෙන 9.7 බෙදීම 57 වැඩිම විචලතා සංගුණකයේ විට එයි 0.297. දැන් මේ වගේ ප්‍රශ්නාවත් ඔබට මෙන්න මේ පිළිතුරු අංක 1 සහ 3 බැලු බැලමටම කපන්න පුළුවන්. මොකද ප්‍රතිශතනේ ප්‍රතිශත කියන්නේ දශම. ප්‍රතිශත ප්‍රතිශතයින් ක්‍රම දශමනේ වෙන්නේ. එතකොට දශම සංඛ්‍යා තියෙන්නේ 2 සහ 4. එහෙනම් විභාගෙදී ඍජුවම පිළිතුරු අංක 3 සහ 1. 1 සහ 3 පිළිතුරක් නොවේ කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. Right? බැලු බැලමටම. Right? එතකොට ඔබට චෙක් කරගන්න තියෙන පිළිතුරු අංක 2යි 4යි. බලන්න මේ උදාහරණය. පහත වගුව සමාගමක සේවකයන්ගේ නිවාසවල සිට වැඩවීමට ඇති දුර කිලෝමීටර වලින් පෙන්වයි. අපෙන් අහන්නේ නිවසේ සිට වැඩවීමට ඇති මධ්‍යන දුර ගන්නේ කරන්. එතකොට මේ වගේ එකක් කොහොමද ඔබ සුළු කරන්නේ? දැන් 5යි 15 අතර මධ්‍යන සංඛ්‍යාව ගන්න. 5යි 15 අතර මධ්‍යන සංඛ්‍යාව 10. 15යි 25 අතර මැද අගය නේද 20. මෙතන 30. තොර මෙතන තියෙනවා 10ව 38ක් 20ව 30ක් 30ව 22ක්. ඒතොර මම ඔබට කිව්වා සංඛ්‍යානි පාඩමේදී එකම සංඛ්‍යාව කිහිප වතාවක් තියෙනවා නම් F වතාවක් තියෙනවා නම් මධ්‍යන්‍ය හා සම්මත අපගමනය ගන්නේ කොහොමද? එකම සංඛ්‍යාව කිහිප වතාවක් තියෙනවා නම් මධ්‍යන්‍ය හා සම්මත අපගමනය කැල්ලකින් ගන්නේ කොහොමද? රයිට් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුතා. ඒ අනුව ඔබ එන්ටර් කරන්න 10ව 38ක් ඔබ මැනුවල් හදන්න යන්න එපා කීයටවත්. කැල් එක මෙන්ට කරලා බලන්න. 10ව තියෙනවා 38ක්, 20ව තියෙනවා 30ක්, 30ව තියෙනවා 22ක්. ඒතර ඔබ මං කියපු විදිහට කැල් එකට එන්ටර් කරන්න කළා බලන්න මධ්‍යන්නේ විතේ 18.22ක්. ඒතකොට මේ වීඩියෝ එකේ අපි පැහැදිලි කරනවා කොහොමද කැල් එකෙන් මධ්‍යන්‍ය මෙව පන්ති පාන්තර වශයෙන් දුන්නාම ගන්නේ කරන්නේ. රයිට්. දැන් ඔබට මේ එකිනෙක වීඩියෝ නැරඹීමෙන් තේරුම් ගනී මේ විභාග ප්‍රශ්න හරිම ලේසි පුතා විභාග ප්‍රශ්න හරිම ලේසි ඔබ කල යුත්තේ අපි කරන ලද වීඩියෝ අඩුම ගානේ 3-4 සැරයක් බලන්න බලලා ඒව ප්‍රැක්ටිස් කරන්න ඇවිල්ලා බලන්න මේ විභාග ප්‍රශ්න විතර ගන්න දෙයක් නැහැ හරිම ලේසි රයිට් කිසිම අභියෝගයක් නැහැ ඔබට වීඩියෝ ටික 3-4 සැරයක් බැලුවත් මම ඔබට ගැරන්ටි කරනවා ඔබ අනිවාර්යයෙන් විභාගේ පාස් රයිට් මේ උදාහරණය A සහ B පුරප්පාඩු දෙකක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි. ඔවුන් තෝරා ගැනීමේ සම්භාවිතා පිළිවෙලින් 3න් 1ක් සහ 5න් 4ක් වේ. ඔවුන්ගෙන් එක් අයෙක් පමණක් තෝරා ගැනීමේ සම්භාවිතාවය සොයන්න. ඔහුගෙන් එක් අයෙක් පමණක්. ତୋර එක් අයෙක් විතරක් තේරෙන්නා පුතා අවස්ථා දෙකක් තියෙනවා. A තේරෙනකොට B නොතේරෙන්න ඕන. හෝ A තේරීම සහ B නොතේරීම සහ කිව්ව ගමන් ಗುಣ කිරීමේ නීතිය හෝ කිව්ව ගමන් ආපහු එකතු කිරීම. ඔබට සම්භාවිතාවෙන් මම ගන්නවා ಗುಣ කිරීම සහ එකතු කිරීම. ତୋට A තේරීම සහ B නොතේරීම ධන B තේරීම සහ A නොතේරීම. එතකොට අපිට ගන්න පුළුවන් මේම A තේරීම හා B නොතේරීම නම් 3න් 1 ගුණ කිරීම 5න් 1 B නොතේරීමනේ. ධන මෙතන A නොතේරීම කියන්නේ 3න් 2 ධන 5න් 4 B තේරීම. සුළු කරාම ඔබට ලැබෙයි 5න් 3. රයිට් සුළු කළ බලන්න. කියවන මේ ප්‍රශ්නය.
ඉහළම පොත් වර්ග තුනේ විකුණුම් දක්තයන්ගේ සමාලෝචනය පහත පෙන්වා ඇත. එතකොට පොත් වර්ග තුනක් දේශපාලනය, ක්‍රීඩා සහ අපරාධ. පසුගිය වර්ෂ තුන තුළ පාඨක සංඛ්‍යාවේ ඉහළ වැඩිවීමක් පෙන්වා ඇත්තේ කවර පොත් වර්ගද නැත්නම් වර්ගවලද කියලා අහනවා. එතකොට ඉහළ වැඩිවීමක්. එතකොට ඔබ සාමාන්‍යයෙන් නම් කරන්න ඕන මෙහෙමයි. ගණනය කරනවා නම් දැන් දේශපාලනේ 12500 ඉඳලා 13200ට වැඩි වෙලා. එතකොට වෙනස තමයි 12500යි 13200 අතර 700යි. 700 බෙදන්න 12500ෙන් මුල් සංඛ්‍යාවෙන් ගුණ කරන්න 100යි. අපරාධවල 850 සිට 1500 දක්වා 250 වැඩි වෙලා. එතකොට වෙනස 400යි. 400 බෙදන්න 850ෙන් ගුණ කරන්න 100යි. හැබැයි දැන් එහෙම ගණනය කළා මේකේ පිළිතුරට යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩිම percentage එකක් තියෙන කීයද? වර්ධනය වැඩිම කාගෙත් තියෙන්නේ. නමුත් හොඳට බලන්න පුතා. එහෙම ඕනේ නැහැ සමහරට exam එකේදී. මේ බලන්න ක්‍රීඩාවල 8500 ඉඳලා 8250 දක්වා අඩු වෙලානේ. ඒතර අපෙන් අහන්නේ වැඩි වීම නිසා ක්‍රීඩා කැපුවා. එතකොට ඉතුරු වෙන්නේ දේශපාලනයයි අපරාධයයි. එතකොට 12500ට මෙතන වෙනස් වීම 700යි. ඒ කියන්නේ සාපේක්ෂව අඩු අගයක් 12500 කියන්නේ ඉතා කුඩා අගයක්. නමුත් 850ට 400 කියන්නේ ඉතා වැඩි අගයක්. ඒතර ඔබට බැලුව සංඛ්‍යා බැල සංඛ්‍යා දිහාම බැලුව බැලමට පේනවා වැඩි අපරාධ. රයිට්. එහෙනම් ඔබට මේ වගේ එකදී විභාගෙදී S2ට පිළිතුර පේනවනම් MCQ ප්‍රශ්නයක් නම් හදන විදිය අහන්න නැත්නම් කුමටද හදීමට ලත වෙන්නේ? රයිට්. ඔබට S2කටම ගන්න පුළුවන් උත්තරේ. එහෙම නැත්නම් ඉතින් ඔබට කොල කෑල්ලක් අරගෙන ඔබට සැකනම් හදලා බලන්න පුළුවන්. ඉතින් පුතා මං ඉල්ලන්නේ එහෙම කොල කෑල්ලක හදන්න මෙම S2කට පේන්නේ නැත්නම් සැකනම්. එහෙම නැත්නම් ඔබට මේ වගේ දේවල් පිළිතුරු S2කට පේනවා. විභාගෙදි කාලේ ඉතුරු කරගන්න මේ වගේ ප්‍රශ්න හරිම සරලයි. රයිට්. විභාගෙදි නිතරම පුතා නේද උපායශීලී වෙන්න සමහර අය නේද අදාළ සබ්ජෙක්ට් එක හොඳට දැනගෙන හිටියට දන්නෝ වැඩිකමට විභාගෙදි වෙලාව මදි කරගන්නවා. රයිට්. මොකද විභාග ටෙක්නික්ස් කියන්නේ වෙනම කලාවක්. රයිට්. අපි සමහරවිට විෂය දැනගෙන හිටියට වැඩක් නැහැ. අපි විභාගෙදි දැනගන්න ඕනේ විභාගෙදි අනුගමනය කරන ටෙක්නික්ස්. ඒව හොඳට පුහුණු වෙලා යන්න. රයිට්. සියයට 10ක වාර්ෂික පොලිය අනුපාතයකට ඊළඟ වර්ෂ 3ක් සඳහා රුපියල් ලක්ෂයක ණයක් ගැනීමට පුජ්‍යලයෙකු සලකා බලමින් සිටී. ණය සමාන වාරික 3කින් එක් එක් වර්ෂයේ අවසානයේදී ඊට හයිලයිට් කරන එක් එක් වර්ෂයේ අවසානයේදී නැවත ගෙවන ලැබේ. ණය වාරිකය ගණනය කරන්න. ඊතර පුතා ණය වාරිකය ගණනය කරන්න හරිම ලේසි. වාර්ෂිකයක වර්තමාන අගය අපි හොයන සමීකරණය තමයි වාර්ෂිකයක වර්තමාන අගය හොයන සමීකරණය තමයි ප්‍රසන්ට් වැලියු ඇනුවිටි. අපි කොහොමද ලේසි ක්‍රමය මොකද්ද? A වැඩි කිරීම ප්‍රසන්ට් වැලියු ඇනුවිටි ෆැක්ටර්. ඒතර ඔබ ණය මුදල ගන්නේ අද නිසා වාර්ෂිකයේ වනාගත වර්තමාන අගය ඔය ගන්න ණය මුදලට සමානයි. ඒ කියන්නේ ලක්ෂය. A දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ ගෙවන වාරිකය. ප්‍රසන්ට් වැලියු ඇනුවිටි ෆැක්ටර් එක ඔබට හොයා ගන්න පුළුවන් 10% අවුරුදු 3. මම ඔබට ගිහින් බලන්න අපේ වාර්ෂික කතා කරන පාඩම වගුවේ. එහෙම නැත්නම් කැල් එකේ. කැල් එකෙන් කොහොමද බලන්නේ? හරිම ලේසි ක්‍රමයක්. 10% අවුරුදු 3ක් ඔබ ගහනවා 1 ඍණ 1 බෙදීම 1.1 බල 3 අවුරුදු 3 නිසා සමාන ගහන්න ආපහු බෙදන්න 0.1. බෙදන දශම එකෙන් ඉතුරු වෙනවා 2.487ක් ආසන්න වශයෙන්. 2.487ක්. ත්‍රේ වන්න නම් ලක්ෂය බෙදන්න හරස් ගුණිත යටතේ 2.487ෙන් එතකොට ඒ ආසන්න වශයෙන් 40211. රයිට්. ඉතල මම ඔබට නිර්දේශ කරන්නේ නිතරම වගුව භාවිතා කරන්න. වගුව භාවිතා කරන්න බැරි අවස්ථාවවලදී කැල් එක භාවිතා කරන්න. ඔබ ගිහිල්ලා මූල්‍ය ගන්තේ අපි වාර්ෂික කතා කිරීම වාර්ෂික වර්තමානයේ අගය ගන්න කිරීම
හොඳට අධ්‍යයනය කරන්න. ඒ විදිහට මේ උදාහරණය ඉතා පහසුවෙන් ඔබට අවබෝධ වේවි. ඊළඟ බාරම තමයි ගැටලුව. පුජ්‍යලයේ මූලික තැන්පතුවක් වර්ෂ වාර්ෂිකව වසර 15කට පසු තැන්පතුවේ ඇති සමුච්චිත ප්‍රමාණය 136839ක් නම් මහන්නේ තැන්පත් කළ මුදල කීයද කියලා. ඒතර අපි දන්නවා මූල්‍ය ගණිතය අර්ථය අපි කතා කරන අනාගතගේ සෙවීම තනි මුදල කනාගතගේ සෙවීම තනි මුදල කනාගතගේ කොහොමද පුතා අපි හොයන්නේ තනි මුදල කනාගතගේ future value සමානයි present value වාරයක් එක ධන ආර්ගේ n වෙනි බලය. ඒතර දැන් future value අවුරුදු 15කට පස්සේ යගේ අපිට දීලා තියෙන කීයද 136839ක් present value එක තමයි ප්‍රශ්නය. එක ධන r කියන්නේ පොලි අනුපාතය දීලා තියෙනවා 112.12යි හි බල 15 මේක සුළු කළා present value ගන්න පුළුවන්. එවිට ඔබට ලැබෙයි රුපියල් 25000ක්. Right, yang ilang prashna ta. P samana 120x, 120x rina x varge bedima 18 ඍණ 4800 මගින් දෙනු ලබයි. මේ මොකක්ද දෙන්නේ ආයතනයක ලාභය. x යන්නේ විකුණු ලබන ප්‍රමාණයලු, p කියන්නේ ලාභයලු. x සමාන 180 වන විට ආන්තික ලාභය සොයන්න. පුතා ආන්තික ලාභය කියන්නේ ලාභ ශිතය ඕනම එක ආන්තික කියන්නේ ඒ දෙලද ශිතය වරක් අවකලනය කරන් පස්සේ යගේ. ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැය ශිතය වරක් අවකලනය කරන් පස්සේ යගේ. ආන්තික ආදායම කියන්නේ මුළු ආදායම් ශිතය වරක් අවකලනය කරන්න. ආන්තික උපයෝගිතාවය කියන්නේ මුළු උපයෝගිතා ශිතේ වරක් අවකලනය කරන්න. ඒ ආකාරයෙන් ආන්තික ලාභය කියන්නේ මුළු ලාභ ශිතේ වරක් අවකලනය කරන්න. ඒතර මේක අවකලනය කරාම 120x අවකලනය කරාම 120x වර්ගය අවකලනය කරාම 2x බෙදීම 18 4800 නියතයක් නිසා බිඳ වෙනවා. දැන් අදාළ අවකලනය කරපු වගයට 120 ආදේශ කරන්න. Sorry, 180 ආදේශ කරන්න. ඔබට ඒ 120 ඍණ දෙවරක් 180 බෙදීම 18 එවිට සුළු කරාම ඔබට ඒ රුපියල් 100ක් සුළු කරාම ඒ රුපියල් 100ක් කියවන මේ උදාහරණය කියනවා එක්තරා මූල වර්ෂයක පළමු දිනයේදී සමාගමක් විසින් රුපියල් මිලියන 1.2කට ස්ථාවරවත්කම මිලදී ගන්නා ලදී. පසුගිය මූල වර්ෂයේ තෙක් සමුච්චිත ෂය වීම 806784ක් වූ අතර අදාළවන හීනවන ෂය අනුපාතය 120කි. අනේ පසුගිය මූල වර්ෂ සඳහා අය කළ ෂය ප්‍රමාණය ගණනය කරන්න. තොර මං බලන්න ගිහිල්ලා මූල්‍ය ගණිතයේ අපි කතා කරනවා වැල් පොලියේ ප්‍රතිවර්තය කියලා වැල් පොලියේ ප්‍රතිවර්තය. තොර අපි එතෙන්දී උගන්වනවා මේ තමයි වැල් පොලිය ගණනය කරන සූත්‍රය. future value සමානයි present value වාරයක් එක ධන ආර්ගේ n වෙනි බලය. හැබැයි මේක වැල් පොලියේදී එක ධන r ගන්නයි n n අගේ වැඩි වෙන නිසා නමුත් හීනවන ක්‍රමයට ෂය බලනවා කියන්නේ එන්න නගේ අඩු වෙනවා. ඒතර අපිට දුන්න සූත්‍රය සල්වේජ් වැලියු නැත්නම් අවසන් අගය නැත්නම් එන් වෙනි කාල පරිච්ඡේදයේදී අගය වත්කමක ප්‍රසන්ට් වැලියු කියන්නේ අද අගය කියන්නේ කොස්ට් එක c වාරයක් එක ධන r වෙනකොට අපි ගත්තා
එක රිනාර් ඇයි හීනවන ක්‍රමයට එන්නෙන් අගය අඩුවෙන් නිසා හි බල එන්. දැන් අපිට ගාණේ කියනවා සමුත්‍රිෂය වීම 806,784යි. එහෙනම් අපිට ගන්න පුළුවන් මිලියන 1.2කින් 806,784 අඩු කරයින් පස්සේ වත්කමේ අගය ගන්න පුළුවන්. මිලියන 1.2කින් අපි අඩු කරමු 806,784. එවිට නෝ 393,784 සමානයි C මිලියන 1.2යි මිලියන 1.2යි. එතකොට එක ඍණ R අපි දන්නවා ෂය අනුපාතය 0.2/120යි. N දන්නේ නැහැ. N හොයා ගන්න ඕන ප්‍රථමයෙන්. N හොයා ගත්තාම එනවා කොච්චරක්ද? ඔබට පුළුවන් සරල සමීකරණ විසඳීමේ දැනුම භාවිතා කරන් දැන් දශම අටේ බල N සමාන වෙනවා ඇල්ප සමානයි ලක්ෂණ 3794 බෙදී මිලියන 1.2. ආසන්න වශයෙන් අවුරුදු 5ක් වෙනවා. N 5යි. දැන් පුතා මේවා ඔබ කැල් එකෙන් සුළු කරන් දන්නේ නැත්නම් එකවර ඔබ ඒක ප්‍රගුණ කරලා අනිවාර්යෙන් එක්සෑම් එකට යන්න. කොහොමද සරල සමීකරණයක් කැල් එකෙන් විසඳන්නේ කියන එක. දැන් තාම ප්‍රශ්නෙට උත්තරේ ආවේ නැහැ. අපෙන් අහන්නේ පසුගිය මූල වර්ෂේෂය. එතකොට දැන් මේ අවුරුදු 5ක් ගියන් පස්සේනේ 393,784. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් 4 වෙනි අවුරුද්ද ගියන් පස්සේ මෙතෙන්ට බල 4 දාලා කීය දෙන්න ඕන අගය කියලා බලන්න පුළුවන්. ඒතර බල 4 දැම්මහම අපිට එනවා මිලියන 1.2 ගුණ කරමු දශම 8. ඒ කියන්නේ 1න් දශම 2ක් අඩු කරන් පස්සේ දශම 8 බල 4. එවිට ඔබට ලැබෙයි පුතා 491,520. ඒ කියන්නේ 4 වෙනි වර්ෂයේ අවසානයේ වත්කමේ අගය. දැන් අපි ඉන්නේ 5 වෙනි වර්ෂයේ අවසානයේ. එහෙනම් ගිය අවුරුද්දේ ෂේ බලන්නම් මේ 491,520 න් අඩු කරමු කීයද? 393,784. එවිට එනවා 97,000. ආසන්න වශයෙන් 98,304. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. කියව ගන්න. සමාගමක නව නිෂ්පාදිත හඳුන්වා දීමේ මිලක් සහිතව ප්‍රදර්ශනයකට එන අතර එක් එක් අනුක්‍රමික සතිය ආරම්භයේදී මෙම මිල 104 බැගින් අඩු කරයි. එතකොට හයිලයිට් කරන්න අඩු කරයි. රුපියල් 40,000ක මිලකට හඳුන්වා දුන් නිෂ්පාදිතයා ගනුදෙනුකරුවෙකුට 16,294කට
මිලදී ගත හැක්කේ කුමන සතියේදයි ගන්නේ කරන්න. තොර මෙතෙන්දිත් අපි ගැන්නවා මූල ගණිත අර්ථයේ වැල් පොලියේ ප්‍රතිවර්තය. දැන් මේ බලන්න වැල් පොලියේ අර්ථයේ මේ සූත්‍රය අපි යොදාගන්නේ මේ සූත්‍රය ගන්න එන්නේ නගේ වැඩි වෙනවනම් ක්‍රමානුකූලව ආගේ අඩු වෙනවනම් අපිට මෙතන එක ධන R වෙනුවට පුතා ගන්න පුළුවන් මොකද්ද එක ඍණ R එක ඍණ R තර අපිට ගන්න පුළුවන් future value සමානයි future value එක අපිට දීලා තියෙන කියන්නේ 16294 present value අදාගේ කීයද රුපියල් 40000යි එක ඍණ අඩුවන ප්‍රතිශතය අපිට දීලා තියෙන 104යි 0.04 හි බල n තමයි අපෙන් අහන්නේ කුමන සතියද මේක සුළු කරාම පුතා n ගේ යගේ එයි ඔබට පුළුවන් සරල සමීකරණයක් ආකාරයෙන් කැල් එකට එන්ටර් කරලා එන්න හොයන්න n ගේ යගේ ආසන වශයෙන් 23 බලන්න මේ උදාහරණය සමාගමක දෙපාර්තමේන්තු 10ක පොදු කාර්ය පිරිවැය විභාජනය කිරීමට නිරූපණය කිරීම සඳහා පහතේවයෙන් වඩාත්ම සුසුවන්නේ කුමක්ද ඔබ ගිහින් කියවන්න ස්ටඩි පැක් එකේ තියෙන දක්ත නිරූපණය එතන දක්ත නිරූපණය යටතේ ඔබට උගන්වයි රේක පස්තාරය ජාල රේකය ලෝරන්ස් වක්‍රය දැන් ලෝරන්ස් වක්‍රය ඔබ ආර්ථික විද්‍යාවෙත් අහලා තියෙන ලෝරන්ස් වක්‍රය වඩා වැදගත් වෙන්නේ සමමිතිකව විහිදී ගොස් තිබේද එහෙම නැත්නම් විෂමතාවයකින් දක්ත සමෝදයක් විෂමතාවයෙන් බෙදී ගොස් තිබේද කියලා බලන්නේ ලෝරන්ස් වක්‍රයෙන් ජාල රේකය නේද ස්තම්භ පස්තාර වගේ දේකට හොඳයි දැන් උස බර විහිදීම් වගේ දෙයකට ජාල රේඛය හොඳයි. නමුත් දෙපාර්තමේන්තු 10ක පොදු කාර්ය පිරිවැය වඩා හොඳයි ඔබ ෆයි සටහන කියන්නේ වට සටහන රවුමක් ඇඳලා ඒ දෙපා විවිධ කලර්ස් භාවිතා කරලා මේ දෙපාර්තමේන්තුව මේ B දෙපාර්තමේන්තුව කියලා පෙන්වන එක තමයි මම හිතන්නේ වඩාත්ම හොඳම ක්‍රමය. නිසා අපිට පිළිතුර තෝරන්න පුළුවන් ඒ ෆයි සටහන. සතිපතා වැටුප මිනිසුන් සංඛ්‍යාව දීලා තියෙනවා අහන්නේ ව්‍යාප්තියේ මධ්‍යස්තය. ඒතර මධ්‍යස්තය ගන්න නම් මම ඊට කලිනුත් මේ වගේ උදාහරණයක් කරා ප්‍රථමයෙන් බලන්න මේ වැටුප ආරෝහණ ආකාරයෙන් තියෙද කියලා ප්‍රථමයෙන් බලන්න ඕනේ මේ විදියට. එහෙම නැත්නම් ආරෝහණ ආකාරයෙන් හදාගෙන තියා ගන්න ඕනේ. දැන් මේක නම් ගැටලුවක් නැහැ 3500 4000 4800 5200 ආරෝහණ ආකාරයෙන් තියෙන පුතා. වැරදිලා හරි මේක මිස් ඕඩර්. කවලංකල තිබුණොත් හරියට ආරෝහණ ආකාරයට හදාගන්න. දැන් මධ්‍යස්තය කියන්නේ මැද ඉන්න එක්කෙනා. මැද ඉන්න එක්කෙනේ හොයන නම් මේ ඔක්කොම මිනිසුන් ගාන බලන්න ඕන. 9 8යි 17යි 17යි 3යි 20යි 21යි 21යි. එහෙනම් මිනිසුන් 21ක් ගත්තාන් පස්සේ මැද ඉන්න මිනිහා මිනිසුන් 21ක් පොලිමේ හිටෙව්වොත් ආදායම අනුව මැද ඉන්න මිනිහා තමයි 11. n දාන එක බෙදීම 2. 21 දාන එක 22යි බෙදීම 2 11. 11 වෙනි මිනිසයා. 11 වෙනි මිනිස්සයා 5 වෙනි කොතෙන්ද බලමු. මෙතන ඉන්න 9 දෙනාක් 9 දෙනාට 8 දෙනෙක් එක වුණාම 17 දෙනයි. අන්න 17 දෙනාෙන් 9 සිට 17 දක්වා එනවා කියන්නේ 11 වෙනි පුජ්‍යලයා පහ වෙනවා. 11 වෙනි පුජ්‍යලයා පහ වෙන වැටුප තමයි 4000. හරිම සරලයි. කේවර මේ ප්‍රශ්නය ඊළඟ වර්ෂයේ විකුණුම් වල භාවිකතනය පහක් දැක්වෙන සම්භාවිතාව පුරෝකථනය කරයි. විකුණුම් වල වැඩිවීමේ සම්භාවිතාව 0.3 6යි. වෙනස් නොවී මේ මට්ටමේම පැවතීම 0.1 8යි. විකුණුම් වල අඩුවීම 0.4 6යි. අහන්නේ ඊළඟ වර්ෂයේ විකුණුම් වැඩි නොවීම. වැඩි නොවෙන්න නම් ආකාර දෙකයි. එක්කෝ එකම මට්ටමේ රැඳී සිටින්න ඕන එහෙම නැත්නම් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කියද
බිින්දර්ශම එකයි අට දන බින්දර්ශම හතරයි හය. එවනත්තා එක රින බින්දර්ශම තුනයි හය. සමානයි බින්දර්ශම හය හතරයි. හරිම සරලයි. පුස්තකාලයකින් පොතක් තාවකාලිකව ගන්නා පුජ්‍යලයෙක් පොත නියමිත වෙලාවට ආපසු භාර දීමේ සම්භාවිතාවේ 64%. සාමාජිකයින් දෙදෙනෙක් එකම දිනෙකදී පොත තාවකාලිකව ලබා ගනී. ප්‍රතිඵල සාමාජිකයන් සහායත්වය උපකල්පනය කරමින් ඔවුන්ගෙන් එක අයෙක්වත් නියමිත වෙලාවට පොත ආපසු භාර නොදීමේ සම්භාවිතාවේ. එක අයෙක්වත් පොත ආපසු භාර නොදීමේ සම්භාවිතාවය. මේක හොයන්න ලේසි ලේසිම ක්‍රමය තමයි එක රින දෙදෙනාම පොත ලබා දීමේ සම්භාවිතාවය. එක රින දෙදෙනාම එකවර පොත ලබා දීමේ සම්භාවිතාවය අඩු කරාම අනිතුරු ටික තමයි දෙදෙනාගේ එක අයෙක්වත් පොත ලබා නොදීමේ සම්භාවිතාවය ගන්නයි කරන්නේ. පැහැදිලිද පුතා? එතකොට එසේ සුළු කරයින් පස්සේ ඔබට පුළුවන් ගුණ කිරීමේ නීතිය ඇප්ලයි කරන්න එනවා 0.13. රුක් සටහනක් ගහලා එහෙම නැත්නම් සුළු කළ බලන්න ඔබට ඒ 0.13. රයිට්? එහෙම නැත්නම් ඔබට ගන්න පුළුවන් ඔව් ඡේදන අවස්ථාව. රයිට්. ඊළඟට ව්‍යාප්තියට ඍණකුටිකතාවයක්. ඍණකුටිකතාවයක් කියන්නේ පුතා දක්ත බර වෙලා තියෙන ඕන දකුණු අත පැත්තට. ඒ කියන්නේ ඍණකුටිකතාවය කියන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒතර උඩින්ම පිහිටන්නේ කවුද? මාතය. මැදින් නිතර මැදින් පිහිටානේ මධ්‍යස්තය. මේ හරියෙන් පිහිටනවා මධ්‍යන්‍ය. එතකොට ලොකුම පුජ්‍යලයා කවුද? මාතය. මාතය තමයි විශාලම එක්කෙනා. ඊළඟට විශාලම එක්කෙනා මධ්‍යස්තය. කුඩාම එක්කෙනා තමයි මධ්‍යන්‍ය. ඍණ කුටිකතාවයක් තියෙනවා. ධන කුටිකතාවයක් තියෙනවා. මේකේ අනිත් පැත්ත ගිහින් බලන්න සංඛ්‍යානේ අවසාන කොටස. එතකොට මෙතන කුඩාම එකේ සිට වැඩිම එක දක්වා. ඒතර කුඩාම වෙන්නේ මධ්‍යන්‍ය, දෙකට මධ්‍යස්තය, තුනට වැඩිම එක කියන මාතය, පිළිතුරු අංක 1. ඊළඟට අහනවා සමාගමක් අනාවරත වාර්ෂිකයක්, හයිලයිට් කරන අනාවරත වාර්ෂිකයක් එක් එක් වසර අවසානයේ රුපියල් ලක්ෂයක ඉපයුමක් ලබා දෙන ව්‍යාපෘතියක රුපියල් මිලියන 2ක් ආයෝජනය කරයි. කියන්නේ දැන් යොදන මුදල මිලියන 2යි. 6% පොලි අනුපාතිකයක් උපාල්පනය කර ශුද්ධ වර්තමාන අගය ගණනය කරන්න. පුතා ඔයාගේ සිලබස් එකේ ශුද්ධ වර්තමාන අගය නැතත් ඔබ දන්නවා ශුද්ධ වර්තමාන අගය කියන්නේ මුදල් ලැබීම් වල වර්තමාන අගය සහ මුදල් ගෙවීම් වල වර්තමාන අගය. එතකොට දැන් මේ අපිට ලැබෙන රුපියල් ලක්ෂය ගානේ ඉපයුමක් මේකේ වර්තමාන අගය ගන්න කරන්න පුළුවන්. වාර්ෂිකයක සදාකාලික වාර්ෂිකයක වර්තමාන අගය A බෙදීම R. එතකොට A අගේ ලක්ෂයයි බෙදීම R 0.06යි. මේක සුළු කරාම ඔබට ලැබෙයි පුතා. මිලියන 1යි 6 ලක්ෂ මිලියන 1යි 6 ලක්ෂ 66,667ක් මිලියන 1යි 6 ලක්ෂ 66,667ක් දැන් ඔබේ ආයෝජනය. මේ ආයෝජනය දරන්නේ අද කීයද? මිලියන 2ක්. ඒකේතර මුදල් ගලාගෙන යාමක්. මේක අඩු කරයින් පස්සේ අන්න ඔබේ NPV එනවා. ඔබට NPVA, ඒ කියන්නේ ශුද්ධ වර්තමාන අගය
333,000 333ක් හැබැයි ඍණ. Right? පිළිතුරු අංක 1. සමාගමක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයක ආන්තික පරිවෛශිතය MC සමානයි 60.3x මගින් දී ඇත. හයිලයිට් කරන ආන්තික පරිවෛශිතය දීලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු පරිවෛශිතය බරක් අවකලනය කළා. නිෂ්පාදනය කරන එක 10 සිට 20 දක්වා වැඩි වෙන විට වර්ධක පරිවෛය සොයන්න. ඔබ මොකද කරන්න ඕන? මේ ආන්තික පරිවෛශිතයේ වරක් අනුකලනය කරන්න. එවිටේ මුළු පරිවෛශිතය දැන් උදාසේ 60 අනුකලනය කරොත් 60x 3x අවකලනය කරොත් ඔබට එයි 3 බෙදීම 3x වර්ගයේ බෙදීම 2. ඒකදී ඔබ 20 සහ 10 ආදේශ කළා 20 සහ 10 ආදේශ කළා ගන්න පිරිවැය 20ේදී පිරිවැය සහ 10ේදී මුළු පිරිවැය මුළු පිරිවැය සිට හොයාගෙන දැන් මේ දෙක අතර වෙනස තමයි පුතා වර්ධක පිරිවැය එවිට ඔබට එයි 1050 එවිට ලැබෙයි 1050 ගෙදරදී හදලා බලන්න මේ මං කියපු විදියට කියනවා ශ්‍රී ලංකා වරලත් ගණකාදී නායතනයේ පසුගිය විභාගයේ ව්‍යාපාර ගණිත හා සංඛ්‍යාන ප්‍රශ්න පත්‍රයේ ලකුණු විශ්ලේෂණය කිරීමේදී අපේක්ෂකයන්ගේ ආසන්න වශයෙන් 75%ක්ම 50%ට වැඩියෙන් ලබාගෙන ඇති බැවින් පොදුවේ ගත් කල පහසු ප්‍රශ්නයක් බව අනාවරණය විය. ලකුණු වල ව්‍යාප්තිය වන්නේ බහුතරයක් අය වැඩි ලකුණු ලබා ගත්තා නම් එතකොට අපිට සංඛ්‍යා ව්‍යාප්තියේ සුමට වක්‍රය සංඛ්‍යා ව්‍යාප්තියේ සුමට වක්‍රය මේ තියෙන ලකුණු නම් එතකොට මේ පැත්තට යනකොට ලකුණු වැඩි බහුතරයක් අය 50ට වඩා වැඩි කියන්නේ වැඩි ලකුණු අරගෙන මෙන්න මෙහෙම යන්න ඕන බහුතරයක් අය වැඩි ලකුණු කලාපේ. එතකොට මෙහෙම පිළිතුරු අය කියන්නේ මොන කුටිකතාවයක්ද? ඍණ කුටිකතාවයක්. මේ දකුණු පැත්තට බර නම් ඍණ කුටික වම් අත පැත්තට බර නම් ධන කුටිකතාවයක්. යනවා මේකේ තියෙන්නේ ඍණ කුටිකතාවය. ඊළඟ ප්‍රශ්නය සෑම් මසකම පරීක්ෂණයක් පවත්වනු ලැබේ. කමල් ඔහු සමත්වන තෙක් සෑම් පරීක්ෂණය පෙනී සිටි පාස් වෙනකම්ම විභාගෙ ලියනවා. පරීක්ෂණ පෙනී සිටින සෑම අවස්ථාවකම ඔහු සමත් වීමේ සම්භාවිතාවය 0.8යි. කමල් පළමු මාසයේදී හෝ දෙවන මාසයේදී පරීක්ෂණයේ සමත් වීමේ සම්භාවිතාවය. ඒතර ඔබ තේරුම් ගන්න ඕන පළමු මාසයේ සමත් වුණොත් ඔහු දෙවෙනි මාසයේ පෙනී සිටින්න ඕනේ නැහැ. දෙවෙනි මාසයේ පෙනී සිටින්න නම් පළවෙනි මාසයේ අසමත් වෙන්න ඕන. එතකොට අහන්නේ හෝ න්‍යායනේ. එතකොට පළවෙනි මාසයේ සමත් වීම 0.8යි. ඒක ධන 0.8 ධන. ඒ කියන්නේ 180 ධන. දෙවෙනි මාසයේ සමත් වෙන නම් ඵල සිද්ධි දෙකක් වෙන්න ඕන. පළවෙනි මාසයේ අසමත් වීම හා දෙවෙනි මාසයේ සමත් වීම. එතකොට හා නම් ගුණ කිරීම. එහෙනම් 180 ධන පළවෙනි මාසයේ අසමත් වීම 120යි. 120 ගුණ කිරීම දෙවෙනි මාසයේ සමත් වීම 180. 120 ගුණ කිරීම 180 කියන්නේ 116යි පුතා. එතකොට පළවෙනි මාසයේ පවන්ති වීම 180 ධන දෙවෙනි මාසයේ සමත් වීම 116 සමානයි 96යි. එතකොට මේකේ උත්තරය ගන්නෙ 100ට අර කියන්නේ 0.8 ධන 0.2 ගුණ කිරීම 0.8 100ට අගයක් ගත්කාම 196 එවි. වෙනත් අරමුණක් සඳහා අතීතයේ මුල් වලට රැස් කර දක්ත අතීතයේ වෙනත් අරමුණකට රැස් කරපු දක්ත සංඛ්‍යාන විශ්ලේෂණ සඳහා භාවිතා කරන විට එම දක්ත නම් කරන්නේ දැන් කලින් වෙනත් දෙයකට පාවිච්චි කරපු දක්ත උදාහරණ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ එළගේ පර්පස් එකට රැස් කරපු දක්ත දැන් අපි වෙනත් දෙයකට ගන්නවා නම් ඒව අපි රැස් කරන්නේ මොන දක්තද? ද්විතීක දක්ත. වරක් වෙන ආයතනයක් වෙන පුජ්‍යලයකෝ වෙන දෙයකට රැස් කරපු දක්ත තවත් දෙයකට රැස් කරනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් ද්විතීක දක්ත. මෙතන පවුලේ රැකියාව විහිිත වැඩිහිටියන්ගේ සංඛ්‍යාව සම්භාවිතාවේ දීලා තියෙනවා.
අපෙන් අහන්නේ අපේක්ෂිත අගය කීයද කියලා. ඒතර මම මේක අපේක්ෂිත අගය ගන්න එක නැහැටි සම්භාවිතාවෙදි ගන්න එක කියලා දුන්නා කැල් එකෙන්. ඒතර ගිහින් බලන්න මේ වීඩියෝ එක. ඒතර මොකද කරන්න ඕන කැල් එකට එන්ටර් කරන්න මේ අගය. ඒතර අපේක්ෂිත අගය ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ඒ කියන්නේ ඔප්ෂන් එක භාවිතා ගන්න නැතුව ගන්න ඕන කොහොමද ගන්නේ? බිංදුව ගුණ කිරීම දශම 1 දන, 1 ගුණ කිරීම දශම 2 5 දන, 2 ගුණ කිරීම බිංදුව දශම 5 දන, 3 ගුණ කිරීම බිංදුව දශම 1 දන, 4 ගුණ කිරීම බිංදුව දශම 0.5. ඒ කියන්නේ මම කිව්වා අපේක්ෂිත අගය කියන්නේ සිග්මා x ගුණ කිරීම px අගය වැඩි කරන්න සම්භාවිතාවේ. එතකොට ඔබට 1.75. ප්‍රදර්ශනය සඳහා වූ ප්‍රවේශ පත්‍ර මිල 10 20 30 50 රුපියල් 200 විය. අපෙන් අහන්නේ මධ්‍යයන් මේ වගේම ගණක් කරා. ඒතර කැල් එකෙන් ඔබ එන්ටර් කරන්න 10 84 20 68 සංඛ්‍යානේ මම කිව්වා x සහ f එකම සංඛ්‍යාව කිහිප වතාවක් තියෙන විට මධ්‍යයන් ගණනය කරන ක්‍රමය කැල් එකෙන් එන්ටර් කරන්න 10 84 right කෙටි ක්‍රමයේ භාවිතා කරන්න සංඛ්‍යානේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ කැල් එකෙන් ගන්නා කෙටි ක්‍රමය ගන්න 10 84 20 68 50 22 200 6 ඔබ බලන්න මම උගන්වනවා x කියන සංඛ්‍යාව x1 x2 x3 කියන සංඛ්‍යාව f1 f2 f3 ආකාරයෙන් පිහිටනවා නම් මධ්‍යන්‍ය සූත්‍රයක් ආකාරයෙන් ගන්න හැටිත් මම පැහැදිලි කරනවා. කැල් එකෙන් එන්ටර් කරලා ඉක්මනට ගන්න හැටිත් පැහැදිලි කරනවා. ඒ අනුව එන්ටර් කරාම ඔබට ලැබෙයි රුපියල් 25. ගිහින් බලන්න පුතා මේ වීඩියෝ එක බලලා මේක ප්‍රැක්ටිස් කරන්න. විචල්‍යයන් දෙකක් පරිපූර්ණ ලෙස සහසම්බන්ධ විට සහසම්බන්ධතා සංගුණකය නේද? පරිපූර්ණ සහසම්බන්ධිත නම් ඒක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් හරියටම නේද? පරිපූර්ණ නම් ඍණ එකක් වෙන්නත් පුළුවන් ධන එකක් වෙන්න පුළුවන් ධන නම් ධන එකයි ඍණ නම් ඍණ එකයි right? කාල ශ්‍රේණියක ආර්ථව විචලනයේ හෝ චාක්‍රීය විචලනයේ වෙනස වන්නේ අපි දන්නෝ ආර්ථව විචලනයන් සීසනල්නේ සීසන් එක නිතර ඒ කාල පරිච්ඡේදය වෙනවා. දැන් උදාහරණ රෙදිපිලි වල වෙනා අප්‍රේල් මේ අවුරුද්දේත් අප්‍රේල් වල වැඩි ඊළඟ අවුරුද්දේත් අප්‍රේල් වල ඒ කාලෙට නිරන්තරයෙන් වෙනවා. හැබැයි චාක්‍රීය චලනයක් නම් sorry ආර්ථව චලනයක් නම් ඒ ආර්ථවයට නිරන්තරයෙන් සිද්ධ වෙනවා. හැබැයි චාක්‍රීය චලනය ඉතා දිගු කාලයක් ඒක සමහරට කාලානුරූප වෙන්නත් පුළුවන් කාලානුරූපවත් නොවෙන්නත් පුළුවන් නේද? ඒතොර ආර්ථෝ චලනයක් සමාවර්ත කාල පරිච්ඡේදවලදී නැවත නැවත සිද්ධ වෙනවා. නමුත් චාක්‍රීය චලනයක් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පුතා අපි පුරා දින 13ක් ඊට ආයාසයෙන් ඔබව සමත් කිරීමේ අරමුණෙන් අපේ සිලබස් එකේ සියලු ප්‍රදේශ අපි සාකච්ඡා කරා. විශේෂයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා අපි සිලබස් එකේ සමහරලාට ඔය න්‍යායාත්ම කොටස් දැන් උදාහරණස ඔබ සිලබස් එකේ ගිහින් බලන්න ස්ටඩි පැක් එකේ බලන්න. දැන් ස්ටඩි පැක් එක පුතා වෙබ් එකට අප්ලෝඩ් කරලා තියෙනවා এডুকেෂන් පෝර්ටල් එක යටතේ. ඔය නියඳියක් තෝරාගත හැකි ක්‍රම ඔබ ඊතන ඉගෙන ගනි සම්භාවිතාවේ පදනම් වූ ක්‍රම නො වූ ක්‍රම සරල සසම්භාවී නියඳීම අනේ වගේ පුංචි පුංචි මාතෘකා හැර හැබැයි ඒවත් විභාගෙට ගිහින් බලන්න right ඒවත් බලලා මම මේ ඔස්සේ ඒ ප්‍රශ්නත් දාලා තියෙනවා. ඒ වගේ පුංචි පුංචි කොටස් හැර සියලු විෂය නිර්දේශ අමාරු කොටස් විශේෂයෙන් ඔබට ලකුණු 90කට එහා පැත්ත යා හැකි ප්‍රමාණයක් මේ පුංචි කාලය තුල ආවරණය කරා right ඔබ දන්නවා මේ පහසු කටයුත්තක් නෙවෙයි. ඔබ සාමාන්‍යයෙන් පන්තියට ගියා නම් පුරා මාස 6ක් සමහරවිට එක්ස්ට්‍රා ක්ලාස් දාලා මුළු දවසෙම එක්ස්ට්‍රා ක්ලාස් දාලා උගන්වන දේ අපි ඉතා සාරාංශගත කරලා ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීලා තියෙනවා. මේ වීඩියෝ සීරීස් එක දෙතුන් සැරයක් බලන්න පුතා අපිට ඔබගේ රිසල්ට් සහතික කරන්න පුළුවන් right. ඒක නිසා හොඳට බලන්න පුතා පළවෙනි සැරේ නිකම් වීඩියෝ එක බලාගෙන යන්න. දෙවැනි වර අවබෝධයෙන් යුතුව දැන් ඔබට අප්ලෝඩ් කරලා තියෙන මේකේ හાર્ඩ් කොපි එක අරගෙන ඔබට අවශ්‍ය කෙටි සටහන් ලියලා ඔබ ගෙදරදී කිහිප වතාවක් අභ්‍යාසය දෙන්න. අවසන් කාලය වෙනකොට ඔබ ප්‍රැක්ටිස් කරන්න MCQ විතරක්. මොකද ඔබට තියෙන MCQ 50ක්. කාලය පැය දෙකයි.
ලකුණු දෙක ගානේ 50 ලකුණු 100ක් එතකොට ඔබ හරියන්න ඕන පිළිතුරු MCQ 25කට විතරයි MCQ 25යි හරියන්න ඕන නිසා මම හිතන්නේ ඒක ඉතා පහසුයි විශේෂයෙන් මේ වීඩියෝ සීරීස් එක බැලුවෙන් පස්සේ මම හිතන්නේ ඔබට කිසිසේත් මේ විෂය අභියෝග වෙයි කියලා මම හිතනවා ඔබ මෙතෙක් කල් මේ විෂය ඉතා අමිරි ලෙස දැක්කත් ඔබ හරියට ප්‍රගුණ කරොත් මම හිතන්නේ මේ විෂය ඔබේ ආසම විෂය බවට පත් වෙයි එහෙනම් ඔබට ජයෙන් ජය ඔබට විශිෂ්ට ජයක් අත් වෙන්න ඕන එහෙනම් ඔබට සුබ අනාගතයක් අපි එහෙනම් සමු ගන්නවා